සංගයා ළඟට පැමිණ ධර්මය අහන්ඩ පැමිණිච්චායයට සතුටුවෙන්න ඉක්මනට අපි සංගයා ළඟට පැමිණුනා අවුරුද්ධක් විතර අසපුූගට පැමිණ ධර්මී ස්‍රවණය කරන්න බැරිවනා ඊළඟපෝය මොකක්වීද කියල අපි දන්න ඇති නිසා. අපිට වුවමනාවතිබ්බේ බක්පුුම් පෝය දවසට කිසිම්ම වාරණයක් නැතුව සියලු දෙනාට ධර්මස්ශ්‍රවණයට පැමිණෙන්්ඩ අසොපු විියවෘත කිරීම. නොසිතූ විදිහට කොරෝණ වසංගතය වෙනස් අතකට හැරුණා. මේ ලෝකෙහි තියෙන ධර්මතාව යත්ති නො පිංගතුනි ඒ තමයි ්චිින්ති තම්පි වෙනස්සති අචින්ති තම්පි භවතයි. සිතනදේ සිදුවෙන් නෑ නොසිතනදී සිද්ධ වෙනවා. මේ දහම්පාටේ කාටත් හොඳයි. එනිසා හොඳට සිහි කරඩ හොදට මතගතයාගන්ඩ කාටත් හරි උපකාරයි, චින්ති තම්පි වනාස්සති අචින්ති තම්පි භවති. සිතනදී විනාස වෙනවා නොසිතනොදේ සිද්ධ වෙනවා. ඉතිං ඒනිසා අපි කොයි තරං එක එක දේවල් හිතාගෙන හිටියත්. ප්‍රායෝගිකව අපිට මොහන දෙන්න තියෙන ලූකේ සෑම විටම තියෙන්නේ අවිනිශ්චිත භාවයක්. උපතේසිට මරණේ දක්වාමතියෙන්නේ අවිනිශ්චිත භාවයක්. ඉතින් මේ දවස් වල කොරෝණා වසංගති පැතිරයන් නිසා. ඒවගේම ඉන්දියාව මුළු ඉන්දියාවම විශාලාවක් වී යන මොහොතක මට හිතුුණා වසංගතය ගැනත් වච්චනයක් කියන්න මේ ලෝක වසංග ඇති වෙලා මේ මනුස්සවර්ගයා විනාසවෙනයක රෝග රෝගී භාවයට පත්්‍රනයක අදීයේ වෙච්ච දෙයන් නෙවෙයි. අපිට වචනයකින් විස්තර කළ නොහැකි ඒවාගේම අපි සමහර විට දන්නවත් නැති සිතලවත් ැති රෝග වසංගත වියසන මේ ලෝකී සත්ත්වයා දැතිවුණා. දැන් අපිගත්තොත් එඒම විපස්සී බුදුරජාණන් වහන්සගේ කාලයේ. කල්පානුව එක්කට කාලෙන්. හිමාලේ මල්වලින් මල්වල වැදී ගන හමාගනා සුළඟක් නිසා.ැන මල්වල රේනු මොල් කරගෙන සංඝයා ලක්ෂ සංඛ්‍යාත සංග පිරිසක් වසංගත රෝගයකට පත් වඩා විපන්සී බුදුරජාන් වන්සේ කාලෙයි. ඉතකොට ඒ සියලුම සංගයා මං කොහොමාල සුවකරනවා කියලා තනි වෛද්‍යවරය ඉදිරිපත් වෙලා සුව කළා. ඒ වෛද්‍යවරයා තමයි අපි බුද්ධ සාසනයේ බක්කුල මහරතන් වහන්සේ. සංඝයා සුවකරපු පින්බල්ලයට තමයි නිරෝගි භික්‍ෂු අත රග්‍රෝුණේ. අවුරුදු එකසේ හැටක් වගේ දීර්ගායුෂ විඳිමින් උන්වහන්සේ කිවිස්සුමක් තරන්වත් රෝගෙකට බඳුන් ඕන්නෑ. මම කිව වසංගත පැතිරෙන් හැටි. ඊළඟට මේ ලංකාවිත් වසංගතයක් තිබුණා ඒ වසංගතයේ ස්වභවි තමයි කෙනෙක් උනහැදිලා වෙවුලල වැටෙනවා. තාමත් කෙටිකාලයකින්. ඒ වැටිච්ච කෙනා අල්ලන කෙනාට වෛරස එනවා. ඊට පස්සේ එයාටත් උනහැදල විවුලල වැටෙනවා. නිසා රෝගියෙක් වැටුණට පස්සේ. ඒ රෝගයා උස්සලා ආධානය කරන භූමධානය කරන කෙනෙක් කොයින්හොයන්දද. මෙහෙම වුණා රෝගියගේ දොරටුවට නම් වැටනේ ගේ දොර ළඟනම් ගේ ඇතුළ ඉන්න ඇයි දොරින් ගිය නෑ. තමන් ඉන්න තැනතියෙන බිත්තියක් නම් ඒ බිත්ති කඩාගන ගං නියන්ගම් පසුකරගෙන මනුස්සයකුට මනුස්්‍යෙක් මමුනිිච්චි වෙන්නතුූ ගියා. ඒ රෝගවලට අදකාලෙට පාවිච්ච කන නම තමයි අහිවාතක රෝගේ බුද්ධ දේශනාාවත්තේ නම තියෙනවා. ඔබ කුම්ඹගෝසකකි කතා වහල ඇති. කුම්භ ගෝෂකයන්ටගේ ගෙදරයිට අත්වෝ යහිවාතක වසංගත යාවා. ඊට පස්සේ රෝගි හැදිච්ච ගමන් අම්මලතාත්තල කෑයගහලා ඇතුලිඉන්න පුතාට කිව්වා පුතේ පන බේරගණඩ මේ පැත්තට එන්නේ ප බිත්තිය කඩාගෙන පලයන් කියලා. හ හවල් තැන බඹගේ වස්තුූ තියෙනවා කියල කෑ ගහල කිව්වා දෙමව්පියන්ට ආදරය වුණත් සෙනහිවන්ත වනත් දිවිරැකගන්න ආසාවෙන් දරුව බිත්ති කඩාගෙන ගිය අවුරුදු කිහිපයයි අවුරුදු කිහිපේකින් නැවතත් සිටු මාලිගාවට එනකුට සිටු මාලිගාව වල්වැදිලා ඒ කුමාරයාව අතුරණ කිසි කෙනෙක් ඒ අවටවත් නෑ අවුරුදු කෙහිපේකට කලින් සිටුමාලිගාව හිටපු කුමාරයා අඳුරන මනුස්සෙක් ගමේ නෑ කියන්නේ ඒ ගමේ මිනිසු කොච්චර මැරිලද ඒ ගමේ මිනිසු කොච්චර මැරිලද. අවසානයේදී දුගී යංග වීදයේ ග දෙක පාර මනුස්සි කරන්න නිදං ගොට දාගෙන? මේ සිටුවරෙක් වෙනවා කියන එක සමාජය ඩබියෝගයක්. එනිසා ඔහු නුවනක්කාරයි. ඔහු එකපාරම් වස්තුව ගන්න ඇතුව දුගී යාචකයන්ගේ වීදහ මෙහිවැර කළා. මඟතින් කතාව කියන්න න අර වසංගත ගැන කියන්න ගත්තේ. මන මතකේ හරිනං ලංකාවී සිරිසගභූ රජ්ජුරං කාලි රක්තාක්ෂී කියලා රෝගයක් හැතුනා. ඒ වසංගතය ස්වභා විතමයි ඇස් දෙක රතු වෙනවා රතුූ වෙලා මැරිල වැටෙනෝ. එතකට කෞුරුවාරි ඇහුගොත් එහෙම ඔහේ ඇස් දෙක රතු වෙලා තියෙනයයි කියෙන හා කිය ඇස් දෙක ලොකු කල බලනවා. ඒ බලනකොට ඟ හිටපුුවේ ඇස් දෙක බලපු කෙනාට ඒ රෝගිහෙදෙනවා. එක යක්ක්ෂයෙක් මුල් වෙලා හෙතුනි. දග මේ වනන් කටවල් වහගෙන අත් හෝදගෙන පොඩ්ඩක් රෞුංගගහ ඉන්නහරි පුළුවන්. ඇහින් ඇහැ බලනකුට හැදෙනවනං කොච්චර භයනකවෙන් ැතිද. වසංගතවල ස්වභහවල් මේ ලංකාවේ වසංගත පැතිරිලා අතීතයේ වසංගත තිබිල තියෙනවා මේ අතේ ගෙඩියක් හැදිලා මුොලු ඇගේම පැපොලො වගේ ගෙරිි පැපොල වසංගතන සරම්ප පැපොල වගේදැන්ගේ ගෙඩිදානවා. ගෙඩි දාල දවස්සයෙන් මේක ලොකු වෙනවා ලොක වෙලා ඒ ගෙඩිය පුරනවා. ගෙඩිය පුපුරලා කුණුවෙලා සැරවමතු වෙනවා සැරවටි ගයින් කරපුම ඇඟ ඇතුළේ ඇයටට්ට පේනවා. ඒ ගෙදර අනිත් අයට හැදෙන් නැතිවෙන්න නම්. හැදුන්න දවසෙම රාත්‍රියයේ. එයාගේ ඒ ගෙදරතියෙන එයා පරිභෝග කරපු සියලු දේවල්. ඔහු පරිභෝග කරපු සියලු දේවල් එක රාත්‍රයෙන් ගිනිතියෙන් ඕන. එක රාත්‍රයෙන් බෝවෙනවා එක රාත්‍රියයෙන් සියලු දේවල් ගිනිිතියෙන් ඕන. එහෙමනොත් ගමට යන්නේ. ඉස්සර ගම් කොටුගල්ල තියෙනවා. ඒ වසංගත එක ගම කෙක්කෙනෙකුට හැදුුණනොත් මුල්ලු ගමමවා. ොට කරනොයි ගමෙන් කාටවත් එලිට යට දෙන්න ඉස්සරත්තේ වවෙලා තියෙනවා. ඒනිසා මේ ලංකාවේ වගේ වසංගත පිට නියගය ඇවිල්ල තියනම්. වැසත් නැතුව මුළු ලංකාවම දාගේ පතනක් වගේ ගස්කොළං වේලිලා තැනින් තැන පමණක් පොඩ්ඩ පොඩ්ඩ කොළපාටක් පෙනිලා වීලිච්ච පිදුරු ගොඩක් වගේ ලංකාව දිිස්සුන කාලයක් තිබුණා. ඒ කාලේ වශංගතියත් ඇැවිල්ලා මිනිසුන්ට කණ්ඩත් නෑ ඒනිසා මිනිස්සු මිනිස්සු මරාගෙනම කෑවා. සංගයා දකිනුට දෑත දෝත නල්ලිතියාගෙන වැඳගෙන හිටුපු උපාසකයෝම වැඳපු සංගයාගෙම බෙල්ල කපලා මරලා ඒ මස්කෑවා. එහෙම ලංකාවිකාලයක් තිබ්බා. ඒ නිසා අනච්චරියන් ආස්චරයක් නෑ මේ වසංගත. හොදු මේ මෙතිෙක් අපි ජීවිතුන් අතරයෙක්න එක. ඒන ඒනෝ මං්්‍යති තතුූතන් හූති අඥතා. අපි යමක් යමක්ද හිතන්නේ සිද්ධ වෙන්නේ වෙනස් සාකාරයෙන්. කැලනිිතිස්ස රජ්ජුරුවන්ගේ කාල්ලි සාගිරයේ ගොඩබමට ගහල මොහොද ගොඩගලල ව්‍යරමාදේවී මොහොදට බිලිදුන්නා කියලා සුරංගනාන් කතාවක් වගේ මිනිස්සු කි කියා ඉද්දිම්ම මහමුොද ගොඩ ගැලුව. අතීතයට ගිය සුරංගනා ලෝකයට වර්තමානයව මුහුණ දුන්නා. පිංගතුනී මට මතකැටිට පෘතුගේ සිංගි කාලි මහවන් සිතියෙනවා කොළඹ එක්තරා ප්‍රදේශයක්. පෘතුගීසින්ගේ මහා ලංකාව ආක්‍රමණය කිරීම පිළිබඳව පෘතුගීසින්ගේ මහා සම්මේලනයක් තියෙන දවසේ. ඒවාගේම අපි රට විනාස කරන සිංහලයොත් ඒකට පැනලා. පුරාව බිබී ඉන්න වෙලාවෙේ. මහපොලොව දෙබාවෙලා මහපොලොවෙන් විස දුමක් ඇවිල්ලා මිනිස්සු දෙදහක් එක තැන මැරිල තියෙනවා. ඒ අපි ඇස් වලට පෙනු නැති නිසා. අපි ඒ අදස් සුරගනා කතාවක් විදිට හිතමු. අපි නොසිතූ ලෝකයට අපිට මහුණ දෙන්න සිද්ධ වෙනකොට අපිට සිතන්න දෙයක් නෑ. මහුණ දීම හැර. ඒ නිසා අපි හිතන දේවල් නෙවී සිද්ධ වෙන්නේ. අපිට මේ වසංගත මේ වියසන මේ කරදර අමුතු නෑ සංසාරී කොයි හිතරන්නන් අපි මැරිලයි අන්න ඇතිද. ඉන්දියාවේ ඇසු පනාාවිිත මිනිසු මැරෙනවා. තමන්ගේ ප්‍රියආදරණීය තමන්ගේ හිතෙන් බැදිිච්ච කෙනා ඉදිරියේ මැරෙද්දී මෙයවෝ බේරගන්න මෙයාව බේරගන්න කියලා මුළු ප්‍රදේශයට මැහෙන්ඩි යටිගිරිියෙන් කෑගහල ජීවේ ඉල්ලද්දී ඔහු මැරී යනවා. හැබැයි ඒ වසංගත ඊළඟට තමන්ඩ හැදිලා තමන් රෝගෙක් වුණ තැන තමන් වෙනුවෙන් අඩන්ඩ කෙනෙක් නෑ. තමන් වෙනුවෙන් අඩන්ට කෙනෙක් නෑ. ඒ අඩන්න වැලපෙනයගේ මූුණුුවලම තියෙනවා ඊළඟට තමන්ඩ එක හෙදෙනවා කියල ඔුන්ට සංඥාවක්වත් නෑ. මතකයක්වත් නෑ. ඒ නිසා පෙන්වත්න උපන් සත්වයා ශෝක පරිදිව දුක්කු දෝමනස්වයන්ට පත්වෙනවා. එදාට මෙලමුදලින් දනී ඔවුන්ට කළ හැකි දෙයක් නෑ. එදාට කළහැකි දෙයක් නෑ. ඒ නිසා මේ ජීවිතයේ යතා ස්වභාව අපි ්ටිකක් ඔය විදිහට තේරුන්ගම. මේක ලෝක ස්වබභාවය කියලා මෝතක්වත් හිතමුෝ අතීතත් මේක සිද්ධෝනා කියලා හිතමු මේ දුක මට පමණක් නොවී උපන් සත්ත්වයාන්ට මේ දුක උරුමයි කියල හිතමු. ඒත් පෙන්වතුනි ඔය රෝගෙෙන් අපි මැරුණොත් මැරිලායකු ඉහැරි උපදී නමුත් අද මම කියන් හදන දහංකාරණාව ජාති ජාතිත් පිටි පස්සේ පන්නන්න මෝඩ කවක් ගැන අද ධර්ම දේශනාවට මාතෘකා කරගන්න. ඒ මාතුරුකාාව මුළු ධර්ම දේශනාවම කෙටිකල්ල පාලියෙන් කිවොත් බවපච්චයා ජාති බවපච්චා ජාතී කියන පාලි වචනය තමයි හෝරාවකටත් අධික කාලයක් තෝරන්නේෙදැන් මේ ධර්ම දේශනාව කරන්නට මාහන්ට ශිත් පහලවෙන්න නිෙදහනගතාවත් වේනවා. ඒ තමයි අපි හිතවත් හාමුදුරනව හිටියා ආරන්නේ එක හරිඒ හිතවත් කොහේ හරිහිටියත් අපට කතා කරනවා මේ හාමුදුරුව හරීයට ලෙඩ වුණා අසනේ පෝඩා මොකක් හරි අමනුස්්‍ය දෝෂයක් වගේ බලපෑමාව ඉන්ඩම බැරිතැන සිවුර ඉන්ඩම බැරිතැන අවසානයේ තීරණය කෙරුණා ඒ හාමුදුරන්ඩ සිවරුුවරන්ඩ රෝග මුල් කරගෙනම ඉන්ඩම බෑමහනකමෙන්. අවුරුදු විසි්පහක් මහිතේ මහන වෙලා එට පස්සේ අර මෙයාරන්න හාමුදුරුසිවුරුවෙල්ලා සිවුරු ඇරියත් මහනකමට ආසයි ඉතිං එහෙම ඉන්නකොට දැ මෙයාට ප්‍රාශශනයක් ඇයි කෞදද මට මේ වද දෙන්නේ කෞද මට මේ මාවම ලෙඩ කරන්නේ කෞද්ද මට විච්චර කරදර කරන්නේ එ මෙව හිතනකොට මේවාත් සොය සොයා යනකොට මෙයා ගැන්ගේ හිටපුෙක්කින්නම් කතා කළ. කිව්ව මං ඔයාට ආදෙරෙයේ ඔයා මාවත් දාල්ලයන්ඩෙපා. දැංගතින් අර අපි මේවා දැනගත්තේ සියුරු ඇරයට පස්සේ අපිට කාලික මොන ගැහුුණ මොන ගැහුුණ මැහුුව මොකද නේ කිය. එතකට කියපු විස්තරය ඉරිබසේ කවුද ඇතුළෙන් කතා කරන්නේ ඇතුළෙන් කතා කරන්නේ කාන්තාවක් ස්තරයක් කෞද මේ ස්තෙරීිය කලින් ජීවිතය බිරිඳ ඉරිබස දැම්බි ඒ අහල දේනවා ඇහමට මේ කරදර කරන්නේ නෑ අපි දෙන්න එකට නිවංයන්ටයි හිතුවේ දැන් ඔබ කොහිදඉන්නේ කාන්තාව දැන් ඉන්න නාංගලෝකයේ එදුට ඇයි කතා කරන්නේ මේ ඇයි මේ මනුෂ්‍යයට කරදර කනේ හාදුරන්න කදර කළ යයි ඉතින් අපි දෙන්නාම පැතුවේ එකට නිවං යන්ට කලින් ජීවිතේ උතුන් ධාතු සෑයක මල් පුදල්ලා අපි දෙන්නම එකට අධිෂ්ඨාන කළා එකට නිවං යමෝ කියලා දැම් මම නාගලෝක මෙයා දැම් මහනවෙලා මට කලින් නිවං යන් හදනවා. කොහොම දෙහෙම කරන්නේ දෙන්න එකට පැතුවනක් මං මෙයාකින් අයින් වෙන්න. මමත් මනු සොලෝකිට ඇවල දෙන්න එකට මහනවමු. එකට නිවං යමු. ඊර පස්සේ පිවතුන හරි මේ දෙදිනාගම මේ බන්ධනී අයින් කරන්න කරමය. මේවාගේ බන්ධනයක් අයිංකරන්න මන්ත්‍රයකින් හෝ. දේව උපකාරයකින් හෝ තවක් ක්‍රමයකින් බැහ. මක් නිසා දෙයක්ත් ධාතු න්ොහන්සේලා වැඩ සිටින ධාතු සෑක කරපු ප්‍රාර්ථනව නිසා එකටමනං යඩ පැතිවේ එකටම යනවා. එදර මේ දෙන්න විංකරන්්ඩ ක්‍රමයක් මේ දෙන්න දෙන් පැති දෙකක්නේ දුට දෙන්න පැති දෙහෙකටදැන් යන්න මකද කොහොමද දෙම එක වෙන් කරන්න ක්‍රමය වෙන් කරන්න ක්‍රමයක් නෑ හැබැයි මේ දෙන්න වෙෙන්වෙන දවසක්කයනවා කවදද වෙෙන්වෙන දවස ධාතූන්ණ වහන්සේල්ලාගේ සෑය වන්දනා කරපු පින්න අවසං වෙනවද එදාටාර එකට කරපු ප්‍රාර්ථනාව ඉවර වෙනවා ඉදාට වෙන් කරන්න පුළුවවා පිංහතුනී ධාතුන් වහන්සේල්ලාගේ සෑයි වැද පින අවසං වෙන දවස කවත්ද. පිංහතුන රහතන් වහන්සේ නමකටවත් ධාතු සෑයක් වැඳපු පින අවසං වෙන දවස කියන්න බෑ. රහතන් වහන්සේ නමකටවත් ධාතු සෑයක් වැඳපු පින අවසං වෙන කල්පගාන කියන්න බෑ. දැම් පලයන් එකට. චෛත්‍යවල එකට මල් පුදල එකට පහම්පත්තු කොල්ල ජෝඩ ජෝඩු පතපු ඒවා ගණංකළ නොහැකි සංසාරයක අරගෙනයන්ට සිද්ධ වෙනවා ඒ අති්‍යය භයානක කතාව මේ කන වැටුන සැනින් කරුණාවක් එපදුනා අනේ කවුරුහරි බේරගණ්ඩ ඇත්තන් මේ කතාව ආලා මේ කතාව අහලා ඉ පස්සි දර්මානුකූල්ලව සූද්‍ර දේශරණ ඇතුළින් ඇසුරින් මම කල්පනා කළ කොහොමද මෙහෙම වෙන්නේ කියලා. එතකොට තමයි ඔය බණපදී තෝරපුතෙන් අහුනේ බවපච්චය ජාති. ඒ බවපච්චා ජාති කියන මේ හේතු පල දහම දැ ඔයි ප්‍රාර්ථනාවකින් සිද්ධ වෙනවා කියෙකක්න දැන ඔයි කියපු ගන් යන්න හිදර. හේතු පලදහමන්තය නොතන මොකද එතන තියෙන හේතු පලදාම බවපච්ඡා ජාති තුරු බවපච්ඡා ජාතිී කියන එකට කොහොමද චෛත්‍යයක්වැඳ වූ ප්‍රාර්ථනාව එකතුුණේ කියලා විස්තර කරල දෙන්නම් අපගේ පින්වත් ආනන්ද ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සිකින් අහනවා බහෝ බහෝ භන්තය වච්චති කිත්තාවතානුකෝ භන්තිේ බවෝහෝතයි ස්වාමීනී භාග්‍යතුන් වහන්ස භවය භවය කියල කියනවා කොපමනකින්ද මේ භවය සිද්ධ වෙන්නේ. භවයි කියන්නේ විපාක විදීම පිණිස්ස කර්ම සකස් වෙනවා. ආය උපතක් පිණිස කර්මය සකස් වෙනවා. එගල තමයි භවය කියල කියන්න. ඉදර බුදුරජාණන් වහන්සේ අහනවා කාමදාතු වේපක්කංච ආනන්ද කම්මන් නාභවිස්ස. අපිනකෝ කාම බවෝ ප්ඥායේතාති. කාමලෝකයේ උපතක් පෙනෙස කර්මයක් සකස් වෙලා නැත්තං. කාමලෝකයේ උපදීද කාම බවයේ උපදීද නෑස්වාමිනේ නෝහේතම්බන්දෙයි. ස්වාමිණ ඉපදෙ නෑ. ඉතිකෝ ආනන්ද කම්මං කෙත්තං. ඔන්න යාකාරෙන් පිංන්නත් ආනන්ද කර්මය තමයි කුඹුර. විඤ්ඥානම් බීජන් විඤ්ඥානය තමයි බීජය තන්නහස් නේහෝ තන්නහව තමයි වතුර තෙත්කරනදී. ඉතින් බුදුරජාන් වහස දේශනා කරනවා අවිජ්‍යා නීවරණානන් තන්නහා සඥෝජනාන අවිද්‍යාවෙන් වැහුණ තන්හාාවෙන් බැදුන සත්්‍රයාගේ හීනාය ධාතුයා හීන ධාතුවේ චේතනා පතිට්ටිතා පත්වනා පතිට්ටිතා. චේතනාව පිහිටියා ප්‍රාර්ථනාව පිහිටියා. ඒවන් ආයති පුනබ්භවවාබිණනි බ්භන්ති හෝති මේ විදිහෙට ආයුත් පුනර්භවයක් ඇතුවෙනවා. දෙම් බවපච්චයා ජාති කැනෙ කර්ම සකස්වීම නිසා උපදිනවා කියන එක ඇතුළි තියෙනවතාව වැඩ පිළිවෙලා. ඒ කර්මස්කස්වෙනකුට උපදින්නේ මේ විදිහට ඒ තමයි යන් කරන කර්මය තමයි න පහළ කල්ල කරන කර්මය තමයි කුම්ඹුර අපි කියමුකු මල් පූජා කලාඹු දුරජාණන් වහන්සේට අන්න කරමය සකස් වන එක තමයි කුම්ඹුර එදුට කුඹුර විඤ්ඥානය පිහිටනවා ඒ තමයි එයා එකත් එක කහිතපු දේ යාගේ චේතනාවයාගේ ප්‍රාර්ථනාව අර කර්මී පිහිටනවා ඊට පස්සේ සසර යන කෙනෙක් නිසා තන්හාව තියෙනවනේ තන්හාාවෙන් වතුරදානවා. ඔන් ඉතකුට අර බීජී පැළවිෙන වගේ තමයි මේී පතපු්දී ආය ජීවිත්‍රය කිපදිලා විපාක දෙන්නේ. මේ හැම කෙනාම ප්‍රාර්ථනා කරන දෙවලිෂ්ට වෙන්නේ නමුන් ධාතු සෑයකො වැඳලා මල් පුදල්ලා පහන් දල්වල කුඹුරක් හැදවා කම්මන් කෙත්තන් ඒකේ ප්‍රාර්ථනාව චේතනාව මුහොවෙච්ච විඤ්ඥානය නැමති බීජය හිටෙව්වා. තන්නාවෙන්තෙත්ව වුණ. සසර යනවා. දැම් බීජි පැළවෙනවා. දැක්කද සිද්ධුවෙන දේවල්. දෙම් මේ ඉළන්ධාරි කොල්ලු කෙල්ලු රන් ලිසයේ වෙන්ඳ වැඳ පතනයවක් ොහොම වෙයිද එකට යන්ඩ වෙයි එකට යන්නවෙයි ඇැබ මෙහෙම කියනකොට එකට යන්ට ආසායට සතුට හිතෙයි ඇබැයි සතුට අනිම් පැත්තට පෙරෙන් පෙරල්න තැනක් තමයි මං ඉස්සල කිව් කතාව. කොල්ලා ඉපදුනා මනස්සුලෝකි භික්ෂුවක් වෙලා එල ඉපදුණා නාංගිනයක් වෙලා යන් මහනකමයින්ද දෙන්න. එකට නම් පැතිවේ එකටයන් කොල්ලා ඉපදුනුත් මනුසලූකයේ කෙල්ල ඉපදුනොත් යක්ෂණයක් වෙලා අර යක්ෂණයගෙන් මෙිදෙන්ට බෑ. මහනකම කරන්න බෑ. එකට නම් පැතුවේ එකට විපාක දෙනවා. කොහොමද භයානකම කියන්න වෙච්ච දෙයක් සතියක් නෑ මේ සිද්ධිය වෙලා. දුවෙෙක්ටි සෝකී මුහුණයක් තිබ්බේ ඒ දුවැැවිල්ල කතා කළ ස්වාවිීන්නන්සු මං ආදරය කරපු මේ මගේ යාළවෙල හිටපු පිරිමිලමයා ඇක්සිඩන්ක මැරුණ හැබැයි ස්වාවිින්නසු මං කඳුලු සැල්ුවේ මංහිතා හදාගෙන හිටිය. මේ බැයි හිතේ මොකක්දූ හිස් භවක්තියෙනවා කියලා. ඊට පස්සේ දැන් ඔන්න දැන් ආඩන්න නෑ කියනව මගේ පුදුමේ තමයි මගින් ඇහවියි මංගොඩා කාදරය කරපු කියෙනා මැරිලත් ඇයි මට ඇඩෙන් ඇත්තේ. කියල ටිකක් වෙලා යනකුට මේ නැගිින් එක් කෙනෙක් කතා කළ මං ඇැහුව කෞද්ද ම මැරිච්ච කෙනා. ඊර් පස්සේ කොයිදින්නේ මං හුද සැපතිට දැනක් තමයි මට උප්පත්තිෙන් ලැබුණ. මැරුණු විදි මතකද මැරුණ විදි මතකයි. ඒ මැරුණේ ඇයි හේතුව ඒක බොහෝ කාලෙකට කලින් කරපු ප්‍රාණගාතයක්. ඒ ප්‍රාණ ගහති කරමෙන් මට මිඳින්න බැෑ. ඇම ජීවිතයක මඩුවයිසින් මැරෙනවා. ඩෙන් කොහිති නිමහෙව නාගෙක්ද නෑ පෙරේද ෙද්ද නෑ යක්ෂේද්ද නෑ ලස්සන රං විමානයක් වගේ තැනකි ඉන්නේ. මං ඇහුවල් රං විමානයක් අරං ලක්සන තැනකිඉන්නවනම්. මොකුද මේ නවදුරෝකින් අසූචි වැල් ගිරෙන ගඳගහන, ඉලීම් පිරිමැඳීන් ශ්‍රේදීන් ආදීම් පවත්වන මේ නරශරීරයකට මොකට බැසගත්තාද. තමන්ට රංවිමනක්තියෙනවන අපි දෙන්නට විච්ච වැරැද් දක්කිෙවවා. මොකක්ද වැරැද්ද අපි දෙන්නා කළුතරු බෝධිය වැඳලා පඩුරු ගැටගසගසා එකට විමු කියල පැතුවා. මේ සබ්දිය හිදවිමක් කියන්නේ. දෙ මට විවානය තිබ්බත් මට මොව අත්තාරෙන්න්නවෑ. කිව්වා මම් මෙයා වෙන කාගෙවත් වෙෙන්ඩ දෙන්නේ. මං මෙයා වෙන කාගෙවත් වෙන්න දෙන්නෑ කිව්. ඉතිං ඔය විදියට ඉතින් ප්‍රශ්නී දන්නනේෂාවන් එඩිපුර කතාකරණ කිය නෑ උොදයි සූපත්වව කියල යව්වා මොනවාද මෙවට දෙන උත්තර. මොනුවද මේට දෙන උත්තර.මං කිවත් දූහ දෙැන් උඹ විඳුව පන් ඇ උඹම පැත්තුවයි. ඒක මදිවට කොල්ලා මැරිච්්‍ය ගමන්ම කෙල්ල දුවගෙන ගිල්ලතිනි පන්සල්ට. පහන් දල්ලොල මල් පුදලා බෝධියදිහා පතල කියලා. ඔයා මල්ලඟට එන්ද ඔයා මල්ලඟට එන්ද කියලා. ඔන්නවා. මිනිස්සුන්ගේ ප්‍රාර්ථනා පිටිපස්සෙන් හඹහභායවිත් බැට දෙන හැටි දුටුවාද. කරුණු නොදැනගෙන කියනවනවෙයි තවකතාවක් කියන්න සමස්තයක් වසිෙන් කියන්නේ බහෝපච්චා ජාති. කරමය කුඹුරු කරගෙන චේතනාව ප්‍රාර්ථනාව විංඥානිත්්‍යක මුහු කල්ලා බීජ හිටෙව්වා තන්හාාවෙන් තෙත්කර කර යනවා ආයාය මත් එප දෙවා බුද්ධ සාාසනයක් නැත්තන් කමක් නෑ. සංසාර දුකින් නිදහස්වීමක් ඕන නැත්තං කමක් නෑ යන්ට සංසාරයේ. කෙලවරක් නැතිි සංසාරයන්ඩ. ඒත් මිච්චිර පිරිසිුදු සිරි සද්ධර්මයක් කැහිලා. ඒ උතුන් ශාසනය අපිටත් දුකින් නිදහස්වට ඕනහ කියලා දැම් පරාර්ථනා කරනකොට පරණ ප්‍රාර්ථනවිෙන් බැට කනැහැටි දුටුවාද. එවැනි ප්‍රාර්ථනා පැතුවාද ඊර පස්සේ ළඟදී දියනියකට ඇවිත් කතා කළ එයාගේ කටහඩකා කහින් ඇහෙනවා දිව අංගනාව අවුරුදු කොලාහක් කතා කරනු කතා කරල කියන්නේ දේවාල වල අන්ඩ එපා ගෙට හණඩිපා තුන් තිසාරණය විතර එකම පිහිටට ඒ පිළිසරණ රැදියනිල්ල පන්සිල් කඩන්ඩිපා ඕග තමයි හැම දාම ඇවිල්ල කියන එකොලොස් වසරක් ඇවිල්ල නිතර නිතර කණට කොඳුරල කියෙන් නිසා මේ ගෙදරයිට මේක මහා වවදදයක් මහා වදයක් ඇවිල්ල තිසිරණය පිහිට පංකිවත් මේ අයට වදයක් ඒක. ඊට පස්සේ මෙ ලැහෝ දැන් අවුරුදු දෙ කොළහාගට පස්සේ. ස්වාමින්ාහන්සෙනවක් මෙයාගින් අහල තියෙනවා කවුදෝබටවස කියල දිවියංගනාවක්ය දිවියංගනාවක් නම් දෙවවමන ඉන්ඩ පෑෑ. මොකටද මේ නවතුරකින් අසූචි වැගිරෙන. යොදුන් ගානක් මනුස්්‍යයාගේ සමීරයේ ගඳ යොදුන් සීයක් මේ මනුස්‍යයාගේ ගඳ දෙවියන්න දැනෙනවා. කිලෝමිට්‍ර දාහක් වෙනවා. මීෙක් කුණ වුණට පස්සේ මේ අහ පහල මිහෙක් වුණු වෙලා කියල සැර දැනෙන්නේ වටේට ඒවාගේ මනුස්සයාගේ සැර කිලෝමිට්‍ර දාහක් දැනෙනවා. ඒ නිසා චාතුම් මහරාජික දෙවියන්ගේ දිවියල්ලෝක තියෙන්නේ පෘතුවී ම්ඩල ඉඳල කිලෝමිට්‍ර හාරලක්ෂ විසිදාහක් කුඩින් තමයි ජාතුම් මහරාජිකී තියන. සක් දෙවිඳුගේ ලෝකයේ තියෙන්නේ ප්‍රතුවි මණ්ඩල ඉඳලා කිලෝමිට ර්ටලක් සහතලිස්දාහ කොඩින් යොදුන් අසුව හරදා මේ මනුසැ ගඳවත් හුළඟවත් එ නැති පැතිවල. එඒ මෙච්චර නරගඳ හමද්දී දේවතාවී උඹමොකද මෙයාවයි. ඉඩවස ගනවා ඉටවස කරපු පින කියනවා. මං කන්නේ නැතුව කණ්ඩ තිබ්බදේ තමම් බඩගින් නිදලා දුගේ මගේ යාචකයන්න්න දන්දුුන්න කෙනෙ. වස්තර දන්දුුන්න කෙනෙ. ආරපාන දන්දුන්න කෙනෙ. මේ අත්ත දන්හැලක් කරගෙන හිටපු කෙනෙ. සතර පෝයිට සිල්ගත්ත කෙනෙේ. ඒ කාලයේ මේවාගේ පහසුකන්නෑ මේ ධනහිස් ගෙවෙනකල් ධාතු සැෑවල් හොයෝොයාගිල්ල වැඳපු කෙනෙ. ඒවාගේම පැය ගනන් එකට ඉඳගන එක ආසනය භාවනා කරපුගෙනෙ අනිත්‍ය සඥාව සීකරපුගෙනෙ ඇතර මේ දේවතාවයේ බණ කියනකොට ධර්මාශනය අසුන්ගත්ත ධර්මදී සිකයණන් වහන්සේ නව අනිත්‍ය ප්‍රතිසංයුත්ත බණක් කියනවාගේ. විස්තර යහනකොට පේන්නේ. ඒ විදියට ධර්මේ හැසිරිල මෙයා රුවන්ගලි සයිට පාගමනින් ගොඩා දුර ගිහිල්ලා මේ උපාන්සකම්මා මහා ස්තූපයේ ශාස්තෘරන් වහන්සේ සේ වැඳලා මහා පිනක් කර ගත්තා ඒ පේන කරනකුට මෙයාට හිතිලා මට ඉන්න එකම පොතයි මේ මිත්‍යා දෘෂ්ටිකයි මං පුතාන් කෝහොමහරි ධදර්මට ගන්නවා ගන්නවා ගන්නවාමයි. ස්වාර්ණමාලී මහ සෑයේ සපද කොටමාම කියන්නේ. මං මගේ පුතා ධර්මීට ගන්නවා ගන්නවා ගන්නවාමයි. ප්‍රාර්ථනාවක් පස්සකාලේ උපාසිකාාව මලා. චාතුම් මහරාජික හිපදුනා. දිව්‍ය විවානයේ ඉද්දින් පුතාව ධර්මීට ගන්න ඕන කියල මතක් වෙනවා. ආන්නේ පුතා ධර්මීට ගන්න තමයි. එකොලොස් සෞුරුද්දක් මේ නරලෝකෙ නරගඳත්තෙක් එක තුවෙලා පිටිපස්සෙන් එනවා. දෙවියන්න පහන තියන්න දෙන්නේ දේවාලවල යන්ට දෙන්නන්නේ මිත්‍යා දුෘෂ්ටික වී කියලා. අන මිනිසු මොකොවක් දන්නේ. තිසරණී පලයන් තිසිරණේ පලයන් කියල කණට කොඳර ලකින ඒ මිනිසු දන්නන්නේ එක. ඒ මිනිස්සු තමාට පිහිට සලසන්රාපු කෙනවා. රග නමුත් දරුවෙක් ධර්මීයට ගණ්ඩවා කියනයක නර්ග චේතනාවක් කියෑ. දරුවෙක් ධර්මයට ගණ්ඩ පතනයක නරක පාර්ථනාවක් කියෑ එනමුත් දෙව්ලෝඉපදුනත් තමන්ගේ දිව්‍ය පංචකාමය විඳින් නැතුව නර ශරීරයක් ළඟ ටෙන්ඩු වුණනා නේද ප්‍රාර්ථනාව නිසා. ඒ නිසා ඒ දරුව අප කිය මැරිල්ල දැන් වෙන ලෝකෙකට කියා කිය. රි සල්ලෝකට කියා කියන්නකු අර දේවතාවය පිටි පස්සෙන් එනවා. හොඳ ප්‍රාර්ථන තරාට හිටි නැහැටි. ඇයි ඒ ඒවගේ ප්‍රාර්ථනාව කොච්චර කැලබීම සහිත වනේ ඇයි. ස්වර්ණවාලී මහන්සෑය නැවති මහා ධාතු ස්තූපයක් ළඟ පතපු ප්‍රාර්තනාව ඇගේ ජීවිතයම කරපු පිනත්තෙක් මුහ විච්චි හැටි බලන්න. ඒ නිසා ඔයල්ල කරපු ප්‍රාර්ථනා කොහොමද තව මම කුරුණෑගල ඉන්න කාල යවුජන්ද නසපුයි එතකොට එක පුතෙක්ගේ ඇගට ආරූඩියක් ඇවිලා කතා කරනවා මොකදද කතා කරන්නේ අනේ මාව නිදහස් කරන්න කිය තු ඩනේ මාව නිදහස් කරන්න කිය නොමි සක්කා මොකද කියලලා කාරණාව දන්නෑ. පස්සේ බලනගොට මේ ගෙදර ඥාතියෙක් අම්මා කෙරෙක්. තමන්ගේ පුතා තරුණ වයිසේ මැරුණට පස්සේ. හඩාගෙන ගිල්ල රුවංගලි සෑයේ වන්දනාවක්තියලා පින්දීල කියලා පුතා ඔයා දෙව්ලෝව ඉපදුන්නැත් තම් මල්ලඟට එන්ට. මේ මහසෑ යානු භාාවෙන්. දෙව්ලෝ ඉපදුන් ඇැත්තම්මල්ලඟට එන්ඩ කියලා ඇත්තට මර දරවා ඉපදි ලතියෙන්නේ බූධලෝග එක දෙවියෙක් නෙවී මහන්සයි කරපු අම්මා කෙනෙක් කරපු ප්‍රාර්ථනාව නිසා දවස් ගණන් ජප කරලා භූතයෙක් බැඳගන්ට මන්තර ශක්තියක් ක්‍රියාත්මක වෙනවා වගේ ඒ මුහූතේම අම්ම ළඟ ගැට ගැවුණාව. දැම්මි අම්ම වයසයි දරුවෙක් හැදන කාලයක ුද්නෙවී එනිසාහි දරුවෙක් ඉදිරි ඉප දෙන්නත් බෑ. හිර්වවෙලා අම්ම යන යන තැන. ඒ ගෙදරම පොඩි දරුවෙකුට අගට ඇවිල්ල කියනවා. ඇයි අම්ම මම්මයි මනුස්ොලෝ කිද්දිින් අම්මට රුවන්ගලි සෑ ගැන කියලා දුන්නේ. ඒ කියපු දේ අල්ලගෙන අම්ම මාවම හිරකලානේද. ඒ නිසා අම්මා ආයරුවංලි සැටි ගිහිල කියන්ද මගේ පුතා නිදහස් කරනවා, නිදහස් කරනවා නිදහස් කරනවා කියල. පුංචි දරුව බඩීදි මැරෙද්දි චූටි සිංගිතිි දරුව මැරෙද්දිී. අපි ඉදිරියේම අම්මලාන්ඩාහණ්ඩා කියනවා. ඒ ටූටි දරු සිංගිත්ත මැරුණා. මංයාට ආදරේ. උප නෝපන් ජීවිතේ එහා මගේම බබා වෙලා ඉපදේවා කියල පතනවා මගි කංවලට ඇහිලතියෙනු. සමහර දරුවන්ට කර්මතියෙනවා ජීවිත පන්දා කුසේ මැරෙනවා අඩු අයසෙන් මැරෙන්වා චූට්ටි දරුසිංගිත්තෝ කල. එතකුට එයාට කර්මිතියෙනව ජීවිත පන්දහා අරම්ම පැතුවේ ඒ පන්දහම මගේ බඩෙන් වද වදාම මැරයනින්. ජීවිත පන්දාහා තමන්ගේ ඇස්ස ඉදිරිපීට චූටි දරුසිංගිත්වෝ මැරණය සසොරක් පැතුවා. මේවට මෝඩකංහැර කියන්න වෙෙන් අවක්තිේද. බලන්න බුදුරජාණන් වහන්සගේ ධර්මියයක් කහපු නැතිෙනෙසා. ඔබල්ලො කූ අමාරුවකින් බේරන්න මේ බණපදටික කියන්න. විසේසිෙන් තරුණ කොල්ලො කෙල්ලෝ. චෛත්‍ය වැඳ වැද නෙලුම් මලක් තියෙනවා? ඒ මල්ල ළඟ මනතෙක් ක ෙනනොත්තියෙනවා. පතනවා. පහනක් දල්ලනවා එයත් අතාල්ලනවා පතනවා. කොල්ලු කෙල්ලු. ඊළඟ මහසේ තවකෙක් එක පැල්ලයනවා. ඒක වෙනම කතාව. කරමේ දිට්ටදම්ම වේදනය වඩ් පුළුවන් පපද්ජනය වේදනය වෙන්ට් පුළුව අපරාපරය වේදනී වෙන්ඩපපුළුව. ඒ කම්මං කෙත්තං විඤ්ඥානම් බිජන් තන්නා තිෙනේහු බවපච්චා ජාතී කියනෙ ශක්ති ස්වභාවය හේතු පල දහම ක්‍රියාත්මක වෙනවා ඊළංි ජීවිතයෙක් වෙෙන් වෙන්නේ. තව මිනිස්සු බේබඳ මිනිහෙක්කන්න බවලතෙක් පින් කර කර පතනවා මේවාගේ බොන මිනිහෙක් එපා කියලා. හොඳ නැද්ද උදයි. ඊළඟජීවිතය හම් වෙනවා මිනිහ බොන්න සල්ලාලයි වෙන ගෑනු පිටිපස්සයනවා ගෑනු පි පස්සේ යන නි දිහා බල්ල බා ස්තරී පතනවා මේ සල්ලාල විිනිහෙක් නං උප නූපන් ජීවිතයට එපා කියලා. ඊළඟ ජීවිතයේ හම්බ වෙනවා අබ්භගාත මිනිහෙන්. මනුස්සයන්ගේ සෑම ප්‍රාර්ථ්‍රනාවකම සිදුරැක්තියනවා. ප්‍රාර්ථන වල තියෙන සිදුරු. එනිසා ධසු සෑයක් වැඳමින් උතුම් බෝධීන් වහන්සේලා වඳමින් කාමය පතන්ඩ එපා කාමය පතන්ඩ එපා ඒකම අපිට හරස්සේනවා නිවනට දුකෙන් නිදහස්ුවෙන්ට හරස්වයටවා. මේ ප්‍රාර්ථනා අ කර්මයක් එක මිශ්‍රවිච්ච ගමන් යඟට බලපාන හැති ට තව උධරණයක්යෙන් එකම කාරණාවක් මේ විස්තර කරන්නේ නායක හාමදුරු බෝමලුව ඇමැදවා ඔන්න පුුණ්්‍යය සංස්කාරය පොඩි හාමුදුුරු අසදුටු හිතෙන් අමදූ බෝපත්තික අයින් කලා අයිංකලි ලඟ ගලාගෙන යන ගංගාවට දැම්ම නායක හාමුතුරුව තමයි නියෝ කළේ පොඩිනම ඇරන්දා නමේකගේ පොඩි නම මුරන්ඩුයි. පොඩිනම තරයිෙන් හරි යරබෝප අයින් කරල ගඟට දාන හිතුවා ගඟී රැලි නැගෙන්න්නා වගේ අන්න අය මැඩ පවත්වන නොුවනකින් ඉපදේවා. ද නායක හන්දුරන් දැහුුණ. නාගත් වන්න්නන්සසි කල්පනා කළ බෝපත් අයිංකල්ලා පොඩි නව මෙහ පැතුවනක් මොහෝදකට නිවනමතගුණානේ කාශ්‍යවබුද්ධ ශාසනී සංගයා පැවිදිීන නිවන්දකින්ඩන මොහෝොදකට අමට අමතගුුණානේ අර ප්‍රාර්ථන විදිරී ඒ ස්සාාවින්න්නන්සි පැතුවා මේ රැලි වේරලෙන් අවසංවෙන්න්න වගේ මොවුන්ගේ සියලු ප්‍රඥාවාද ප්‍රභේදවා ප්‍රහාර ඥාණ සක්්‍යෙයි මෛදිරයව සංවේවා. බෝමලුවක් ඇමදූ කර්මයත්තෙක්ක විඤ්ඥානය කර්ම ශක්තිය පිහිටි හැටි. ඒ නායක තෙරුන් තමයි ඉපදුනේ නාගසේන මහරහතන්වහන්ස. අපේ බුද්ධ සාාසය. බුද්ධාන්තරයක් සසරියන්ට වන. ඊළඟට පොඩි නම තමයි ඉපදුනි මිලින්ඳුරජ්ජරු. දැක්ක ධර්කාර්ම ප්‍රාජථ නාපු හැටි ඒද්ද පසක තැබේවා එහිද පසක තැබේවා. දීපංකර සම්මාන් සම්බුදුරජාණන් වහන්සේගේ සිරි පාදාබියස දන්න නමස්කාරීෙන් වෙත්තිරී. ඒ සම්මා සම්බුදු රජුන්ට ඒ ද්ඩක්ව සිටින සුමේද තාපසතුමන්ට සම්මා සම්බුදු විවරණ ලැබෙන මොහොතේ. ඇ අස්සෝදරා. පැතුවා මල් මිටි යටක් පුදා කර්මයක් එක්කයි පැතුවී. පුුණ්‍ය සංස්කාරයක් එක්කයි පැතුවී. මොහුගේ පෙරුම්පුරණ ගමන පතිනී මම වෙනවා. ආවෙන දසංකෙ යහතර ගුත්කල්ප ලක්ෂයක්. ඇ තමයි පතිනී ප්‍රාර්ථනාවල ස්වභාවි බලන්ට හැබැ ඒක්කෙනෙක් විමුක්තියක් පතපුනි සහරි යසෝදරා නිවන්දකිද නිවී පැතුවයි නිවන්දකිනු බෝසතුන්ට පතිනී ඒක කොච්චර පුදුම විදිහට ඒ ප්‍රාර්ථනා බුදු කෙනෙක් ළඟ කරවපු ප්‍රාර්ථනාව කොච්චර සසරටආාවද කියනවන එක්තරා ජීවිතයකදී අසෝදර ඉපදිල කලින් මහ බෝධි සත්තුවෝ මනුල්ලෝ ඉපදිල නෑ හිතකොට කොයි හැරි දෙව් ලෝක එදවට ඉපදිල දැන් මෙයා කසාදු බැඳලා දරුවෝත්ත හදලා වයසිටි ගිහිලා දැන් ආච්චි කෙනෙක් ඒ කාලේ ඉපදිල බෝජි සද්්‍යයෝ ඒ කාල ඉපදිල බෝධි සත්්‍යයෝ. ඉදර බෝධි සත්්‍යය දරුණයි. යසෝදර ගොඩාකු අයසයි. සසරේ ප්‍රාර්ධනාවල ස්වභාව බලන්ඩ ප්‍රාමුතනාවල ස්වභාාව බලන්න දුටු ගමන් හිතගියා තරුණ කෙනාට. ආංච්චි කෙනෙකුට හිත ගියා තරුණ කෙනාට. ඇබැයි සංසාරයේ වැරදිකාම සේවෙනයාදී යසෝදරන් නොකොරපු. උතමාවයක්න හිත ගියට තැවිතවීන්නවා කියන්නතු. ට වස්ස පුත්‍රයාට දැනු නමික මහබිසව ව වන්සේගේ අම්මගේ වෙනස පුතාටදනවා ද මාහරජ්‍යරුවෝනෑ මැරිලා. ඊර්වස්ස පුතට දැනිලා පුතා අම්මගින් මේක කෝමරික්‍රමෝලින් අහගනට වස්ස රාජ නීතිය බැලවා රාජ නීතියට යනුව රාජ නීති මහබිසවර් වහන්සේට කැමීති කාලික විවාවිඩ පුළුවන්. ඉදුට රාජ මහමාත්‍යෝ නීති සම්පාදකයෝ පුත්‍රයෝ සියලුදිනාව කැමැතිවෙලා මහවිිසෝ නන්සේත විවාහයක් කරලා දුන්නොත්තේම නීති සම්මතයි. ඉතින් ඒ නීති සම්මත ක්‍රියාව මුල්කරගෙන අම්මර ඇක ගන්න අම්මට දුකක් නොවන්ද පුතා, ද කළේ පුතා මීතියානුකූලෝ උත්සවාකාරෙන් අර තරුණවයාට ආගභිසූන්හසේ විවහන් කළා. වයසිට ගිල්ල ප්‍රාර්ථනාව කැරකිලාපටි මට හිතන අද කාල ඉතියෙනවා යොහොම ස්වභාවල් මේ අපිට හිතෙනවා මේ පුංචි තරුණ කොල්ලන්ඩ මේ වයසක කාන්තාව ගැනම හිතයන්යයි. මේ අදහරුම රාගී විෂම ලෝබී පෙළන්නයැයි මේ හිත හිතාගන්නවත් බෑ තවත් කෙනෙකුට මේවාගේ තූටි කොල්ලු වයසක කාන්තාවන් දහුවෙන කොහොමදකය. එකට පතපු ඒවවෙන්න ඇැති. මක්කා කොරන්නද යන්ඩවී සංසාරි දිගටම ඕකෙෙන්ම. සංසාරය ගැන වැටෙහෙවත් තියෙන කෙනෙක් නම් මෙහෙමපු රාර්ථනා නම් පතන්නේ ඇයි දෙයියන කවුද දන්න ඊළඟට අනිත් එක්කෙනම් මොකෙක්වෙහිද කියලා. එනවනේ පිරිි පස්සෙන් ඒ නිසාපයෙන් වත්නේ දැන් මේකට උත්තරයක් දෙන්නත් වෙනවා මේ ප්‍රාර්ථනා වෙනස් කර ගන්න කොමද කියලා දෙගොන ප්‍රාර්ථනවල ස්වභාවය බලන්න විශේෂයෙන් ධාතු සෑයක් බෝධීන් වහන්සේ නමකළඟ කරපු ප්‍රාර්ථනා අධිෂ්ඨාන ඒවා බිඳින්ට අමාරුයි. උදාහරණයක් ගත්තොත් යසූදරාවම සම්මා සම්බෘතිගෙනෙන් ළඟ පැතුවා මේ බෝසතුන්ට පවන්සල සලයි යන පතිනීමම. ඒ යසෝදරාවම එක ජීවිතයක පැතුවා බෝධිත්ව එපා කියල ඒ කොහමද කලින් ජීවි එක ජීවිතයක තවන්ග මල්ලි වෙලා උපදිලා යසෝදරාක්ක මබෝධිසත්වයම් මල්ලි පසේ බුදු කෙනෙකුට කැවුම්වෙ ද්දිී මල්දිට ආපු ආවේගේකින් එ කැවුන්ටික පාත්තර ඉගත්තා. ට අක්කණ්ඩි කැමැති න්නේෑ පසේ බුදු කෙනෙකුට පුදපුදේ ගන්නාට බුදුරජාණන් වහන්සේට පුදපු පිනට පින මුල්කරගෙන පැතුවා මෙයා මට පා සමාහර ජීවිත වෙල තියෙනවා පත්ත පුද්දීමේ පා කියලත් පතනවා. ඊට පස්සේ මේ වෙන්න කල් ජාතක කතා පන්සිය ගානේම බැලුවත් ඔන්න ඔ සිද්ධි එක්ම එක තැනක විතරයි. අභියෝගේ පිණිස. නොඹ මාව එපාගෙනවන මං උබෝ පතනවා කියල ඒ ආවයගේීතයක කැවුම් පිදුවමල්ලි. නම් පසේ බුදුකෙනෙ රඟ. ඊලඟ ජීවිතයේ කැවුන්වලට ඇති වෙච්චා අරුබුදයන්නේ සා. බෝධි සන්තුවීපුදුනක් කැවුම් මෝනක් සහිතව කුස රජ්ජුරුවෝ. අක්කන්්ඩීපදනා පභාවතයේ. පසේ බුදු කෙනෙක් ලංකරපු ප්‍රාර්ථනාව නිසා එකට විවාහ කළත් ඉන්නවෑ විරසක වුණා හැබැ ඉවිෙන්වත්න සම්මා සම්බුදු කෙනෙ එක ළඟ කරපු ප්‍රාර්ථනාව කොච්චර බලවදද කියනවනම් ඒ ජීවිතයේ අවසානයා එකතුන්න වනා එක ජීවිතය ඇයිවෙන්ම හිදුවනේ. ඒ කියන්නේ පසේ බුදු කෙනෙක ළඟකරපු ප්‍රාර්ථනාව දෙවැනි වෙනවා සම්මා සම්බුදු කෙනෙක ලන්කරපු ප්‍රාර්ථනාව ඉදිරී. පැහැදිලීද. ඉති ඒ නිසා මේවාගේ හැලහැප්පින් ගොඩක් උඩ යන්නේ. දැ මේ වාහනකොඩ තමයි දාඩිය දාගන මතක් වෙන්නේ බොලේ. හවල් තැනම පැතුවාව අහවල් තැන මෙහෙම පැතුවානෙව කියලා. තරුණකමට ආදරේ හිතට දැනිච්ච ගමක් හාහාපුරා කියලා ඇස් සමඟ බුදුන් වඳින්ටයයක්්දී. ඇගේ හිත සනසන්්ඩයි ඒවාගේ පැතුමක් පැතිවේ. නමුත් ධාවතු සෑහකළඟ පතලතියමි. සසරින් වෙෙන්වෙන්ඩ බැරි වෙනවා. යසෝදරා මහ බෝධි සත්්‍යයෝම පතපතා යද්දි ඒවාගේ ප්‍රාර්ථනාවකින් අසංකීය හතරකින් එද්දි කෙසේ නං මහ බෝධි සත්වූ අභිනිස්ක්‍රමණය කළ චේක්ද සසරේම කොයිතරං ලස්සනෝ නස් සොන්දර වුනත් යසෝදරාව අත්තහරලා තපස් රකින් තියන්න පුළුවන් බෝධිසත්වයන් ඇයි එහෙම වෙලාතිෙන්නේ බෝධි සත්වයෝ සංසාරයේ පතලතියෙනවා. මට උපනෝපන්ජීවිත්තයේ සනිහසහට ගණ්ඩෙපා කියලා. බැඳීම හට ගණ්ඩ එපා කියල බොහෝගොට පතලතියන බෝධි සතත්යෝ. යසෝදරා බැඳීම පතද්දී මහ බෝධි සත්්‍යයෝ උපනෝපන්ජීවිතයේ සනිහස්ස මා තුළ රදිින්ඩෙපා කියලා පතලතියෙන් නිසා මේ ලෝකෙම තමන් ආදරේ කළත්. තමන්ගේ හිත බැඳඉන්නේ. මයි කියන විස්තරී දුොකුසාවින්හන්සේ ළඟදින් පරිවර්තනය කළා ජාතක පොත්වහන්සේගේ හතලි සතරවිනි පොත්වහන්සේ. මේ පොත්වන්සේ තමයි අවසාන් ළඟදීම් පරිවර්තනය කළේ මේ ජාතක පොත්වන්ස ගිති නො කන්න කියල ජාතකයා. ඒ කන්න කියන ජාතකයේ මේ පොත්ත ඇරන් කියවන්න ජාතකතා හතලි සතරවිනි පොත්ත පුද්දුම ලස්සනයි. පුම ලස්සනයි. එක කන්න කියන ජාතකෙතියෙන මහ බෝධි සත්‍යය සංසාරය පතපු ප්‍රාර්ථන එක ප්‍රාර්ථනව තමයි මා තුල සෙනෙහස්ස රඳින් දෙපා. මා තුල ප්‍රේමේ බැඳීම ගැටගහෙන් දෙපා කියලා. නිසා කොයිතරං අනිත් අය තමන්ට ආදරයෙන් හිටියත්. තමාළඟ වෙලිවෙලී හිටියත් තමන්ගේ හිත වෙලෙ නෑ. යසෝදරා ලතාවක් වගේ එතෙද්දී මහ බෝධිසත්වය ෘක්ෂයක් බෝධිසත්ව එතෙන්නෑ. යසෝදරා ප්‍රාර්ථනාවෙන් වෙලෙද්දී ලතාවක්සේ මහ බෝධිසත්වයෝ මහාරටු සහිත වෘක්ෂයක්. සයි යසෝදරා එතෙන්න පුළුවන් බෝධිසත්වයන්ගේ බෝධිසත්ව එතෙෙන්නෑ. ඒ හේතුවකම ඒ හේතුවත් පරාර්ථනවක් නෙව ම බෝධිහත්වය පතලා මාතුල්ල සෙනහස බැඳීම රඳින්ටි පාකයලා. බැඳීම රතිින්ටි පාකය. නැත්තන් අපිට කවුරු හරි කෙනෙක් ආදරේගලො ඒ ආදරට සාපේෂ්ෂව අපිත් ආදරය කරනවා තු ගොඩ කාදරය වෙලා මේ ආදරයවෙෙන් වෙද්දී දැන දැනෙන ශෝකය දැනෙන සන්තාපයගෙන මා ඔබට අමුතුුවෙන් කිවයුතුද. ඔබ බැඳීම නිසා ප්‍රේවේ නිසා දුක්විඳලා නැද්ද. ඉන්දයාාවී කොරන රෝගින් ඔක්සිජන් ැව මැරෙද්දී තමන්ගේ බිරිද උසුමගණ්ඩ අමාරුවෙන් වෙවුලද්දී ස්වාමයා ඇව ප අපෝට තුරුළු කරගෙන කෑ ගහනවා මෙයා විතරයි මටි හිටේ මෙය මගින්වෙෙන් වෙන්න දෙන්දිපා ඔක්සිජන් ගේන්න මෙයා විතරයි මට ඉන්නේ මේවාගේ ප්‍රේමේ විලාප් මැදයි අර ස්ත්‍රරිය මැරෙන්නේ ඇයි ඊට ප්‍රතිබත්ව සිතකින් මැරිලා එනවා නේද මනුසයලඟට එනවා නේද මනුස්සයලඟට භයානකයි මේ සංසාරයේ බවපච්චාජාති කරම සකස් වෙන විදිහට චේතනාව ප්‍රාර්ථනාව සකස් වෙන විදිහට ඊට අදාළව කරමත් සකස් වෙනකුට උපදිනඊට අනුව බලන්න සංසාරී දිහා කොයි තරම් භයානකයිද කියලා ඉතින් ඒ නිසා දැන් සමහර වෙලාවට අපි හෙනවා කට්ටිට බුදුරජාන් වන්සේ සරණ යන්න ධර්මය සරණ යන්ද ආර්මා සංගරත්නය සරණ යන්න කියලා ගෙනවා. සරණ පිහිටන්නේ. දෙවිවරු ගැන ගොප්ත විද්‍යාව ගැන ඒවා දේවල් ගැන ඉකුම්මට විශ්වාසය භක්තිය පීහිටනවා. තුනරුවන් ගැන ඒ තරම් පිහිටන්නේ. ඇයි මේ සංසාරයහපි දෙවදාශය වෙලා, දෙවදාල්ශයෝ වෙලා අප්‍රමාණවෘරොත රැකලා. ඔවුන්ට දාසකමට ප්‍රතිඥ්ඥාදීලා. ඔ ඉන්දයාවිතියන සමහර පූජාවලදී මේ ගෞ ගනන් යොදුන් ගනම් පාගමනින් ඇවිල්ල අපි දැකල තියෙනවා පාරය කළන්දාල වැටෙනවා කකුල්වලින් ලේ ගලනවා. ඒ මිනිස්වෙන යාාත්‍රාව ඒවාගේ ඇවිල්ල යොදුන් ගාන. දෙවියන්ගේ නම කිය කියාඇවිල්ලා ඒ දෙවියන්ගේ දෙවල ඉදිරියා ඉදිරියේ සිෙහිසුන්ව වැටෙනවා මම දාසිය මම දාසයා කියලා උපනෝ පංජීවිතේ මේ ප්‍රාණය දේව ඔබට පූජාකරනවා කියලා දෙවියන්ඩ පුදනවා. ඔයවාගේ කෙනෙක් වෙනපුුණ්‍ය සංස්කාරයක් මොල් කරගෙන ලංකා පදිලා වහන වනා කියන්නක තිසරණයට හිත දෙන්නෑ ආයෙත් අර දෙවියන්ගේ දාසකමට දෙවලක් දාන්න වෙනවා. ඔන්න නොයි විදිරි තමයි තමන්ගෙම ප්‍රාර්ථන තමන්ට හරස්වවෙන්නේ. තමන්ගෙම ප්‍රාර්ථනා තමන්ට හරස්ව එන්නේ. මේවා අදහා බලනොකොට මේවා සංගත පසක තැබේවා. මේ හිත තුළේ කුයි දරම් මෝඩ ගමක් කල් ලද අපී. මේ මිනිහ එපා කියනවා වෙන මිනි කම්බ වෙනවා. ඊර් පසේ දරුවන්ගින් බැටකන අම්මා. අට පිරිකර පුද පුදක් චෛත්‍ර වැඳවැද කඳුලු සලසලා කියනවා. බුදුරජාණන් වහන්සේ උපනූ පංජීවිතයකට දරුව එපා ඔන්න පැතුවා. තවත් සංස්කාරයක් මුල්ලලා ඊළඟි ජීවිතය උපදිනවා දරුව නෑ. දන්ත සයන්ක ළඟමන පැත්ව දරු එපා කියලා ඒ මහසෑළඟ මාය ගිහිල්ල පතනවා දරුව ඕන කියලා සවස්තරන් වහන්සි ජීියෝමානෝ බලාගෙන ඉන්නවනම් මේ මිනිස්සුන්ගේ විගඩම් පෙනේවී පිස්සෝටිකක් වගේ පිස්සෝටිකක් වගේ එක ජීවිතයක ඕන කියල පතන්නවා එක ජීවිතයක එපා කියලා පතනවා ගෑනු එපා කියල පතනො. ඊළඟ ජීවිතයේ සෑය ළඟව ඇඳගෙන බලාගෙනඉන්නවා මට කවුරුත් කැමැති නෑ මට පෙම්වතියක් නෑ මාව දාල යනවා කෙළ සෑයි දිහා බ හිතාග හිතනවා අනේ ඇයි ස්වාමීනී මාව තනිකඩ වුණුයේ. ඔයල් සෑය ළඟමයි කලින් ස්ත්‍රීන් එපා කියල පැතිවේ. ජීවවානවනං න සෑය කතා කරයින්න.

දෙක්කද අපේ ජීවිතයේ කැරගි කැරකී ඇලහැප්පෙන් වලට ලක්විවී යන හැටේ. අපිට සංසාරය පේ නෑනේ. අපට සසරපේ නෑනේ. මේ ධරමයම හැසිරල්ලා. මේ ධරුමයෙන් දුලම හිතදවුණු කරලා යං කිසිකෙරින්. පුබ්බේ නිවාසානුස්වමති ඥානය හිපැද්දුවත්. ඉපැදදුවත් අන්න ඔහුට නම් පෙනේ තමන් සංසාරය කරපු මෝඩකා. අපි කරපු ප්‍රාර්ථනා. ඉතින් දැන් ෝනත් අපි කියනවා චදුරාණි සත්‍ය අවබෝධ කරන්න අපි කිය අපි පින්වල් ලොකුස්වාමඉන් වහන්සේ සිංහනාධයක් කලා ගෞතම් බුද්ධසාාසනයේ ධර්මය අවබෝධ කරන්නකය. එහෙම සිංහනාද කර කර යද්දී. ඒ සිංහහඬ ඇයිමි මිනිසුන්ට වදිින් නඇත්තේ. ඒ මනිසුන් මේ ජීතති ධර්මය අවබොදු කරගන්න බැරි.ඒකට හේදුව තමයි මසය ගණන් සංගයාට දම් බෙදබෙදා. චෛත්‍ය අතින් හද හදා ගරාාවටුණ සෑවල් පිළිසකර කර කර ඔබ හිතන්න රුවන්ගලි සෑය ගරාවෙටල ඇතියෙද්දින් ආපව් හදද්ද මිනිසු පැතුවමොකක්ද මෙතේ බුදුන් දකින්ද. මෙතේ බුදුන් දකිින් දැයි පැතිවෙයි දැන් අපි කියනවා ගෞතුම් බුද්ධ ශාසනය ධර්මය අවබෝධ කරන්න කියලා ඔය එක යනෑ හිතට. ඇයි මේ අරස්සුනයමකදද ප්‍රාර්ථනා එදට මෙතේ බුදුන් දකිින්ඩ ආසයි. දේවදත්ත බුදුරජන් වන්සේ දැක්කේ නැන්ද. ඊළඟෙට කෝකාලික බුදුරජන්සේ දැක්ක නැද. ඊළඟට චංචිමානිකව දන් සභහමන්ඩ පිටාව බුදුන් දැක්කේ නැද්ද බුදුන් දකි පැතුවා ධර්මාවබෝධය නෑ. එහනං ඒ ප්‍රාර්ථනවෙත් සිදුරක් ඒ ප්‍රාර්ථනාව සිදුරක්. චෛත්‍යය ඒකයි ගෞරවෙන් යන්ඩි කියැන්නේ ධවන්තු සෑයක් ළඟට තුන්සල වදන්නනකට බෝධින් වහසල වදනුට ස්තූප වදිනකුට මහම් පිංකං කරනකුට කල්පනාවෙන් ඉන්න ඕන පෙන්වතුනි අම්ම යිද අයි ධාතු සෑයක් වඳන්න කියා යනකුට මල්ලාසනේ රොඩු කහට වැටිලා පරමල් තිබුණා අම්ම පරමමාල්ටික මෙහෙම අයින් කරලා හි දුවට කිුවවා හිට පම් මංගීල වතුරු ටික් කරන්න එන්න. ඒ දුවගේ හිතට ඉච්චරග නෑ. කෙල්ල ඉතිං ලස්සන බුදු ගුණ කවි ටිකක් කිය කිය අර ගෙනාපු මල්ටික ආශනී තිබ්බ. බුදුගුණ කවි කියී කිය තිබ්බේ. දැන් අදන්නත් කවියක්ට පාඩම් පුංචි දෝනි මල්තියන්න පුළුවන් මේ මල් මම නිලාගත්තේ මගේ මල්වත්තන්. ක කියක් තියන් ඉට තියෙනු. ශෝගතාව කියගෙන කියේ කියය තියන්ඩ ඉඩ තිෙනවාදටත්. නමස්කාරවේවා බුදුරුවන්නට සැමදා බුදදුහිමි සරණයමි. කේකයා මල්ටික තියන්න්න ඉඩ තියෙනවාදට දෝනිී බුදුගුණ කවික කිය තමයි මල්තිික තිබ්බේ. මල්ටික තීතිය ලස්සනයි මල්. එදට මෙයාඩ හිතුුණා මේමී පිනෙන් මට උපනෝ පංජීවිතේ. අනිත් අය උමතු කරවන්න රූපයක් ල බේවා කෙල්ලට හිතුුණනි කවරවාට ගපල එකක් හරි යහල වෙදෙ අනේ ඒාව දැක්කම උමදු වෙනවා කෙල කියනවානේ මහමිනිස්සු ඒ පුංචි කෙල්ල තැහුණා පුංචි කෙල්ල පැතිවේක ඊර් පස්සමොකදුනේ අම්ම එනකොට මල්ටික කියයලා. වසලින් මං කිව එන කල් හිටපිය කියලා. ඉතින් කෙල්ල කිව ද මං වසලි නම් අම්ම අම්මත් වසලිනි කිව්වා. මම වසලි නම් උඹත් වසලිනි කිවවා. නොදකින් මෙහෙම කෙල්ලු කියලා අම්ම පැන් ඉස්සා. එච්චර අය ඒ දෙන්න රා්ඩුව නත් නෑතිරිින්යාට මල් පූජා කරල වැඳලාවා. බුදුන් ඉදිරියේ මල් පුදා චේතනාවත්තක මොහෝූ. චේතනා සක්තිය ප්‍රාර්ථනා ශක්තිය අම්මාට වසලී කිව් නිසා ඉපදුනා වසල කුලේ. ලස්සන අන්නයගේ සිත් තුමතු කරනවා. ඇගේ නම ස්වාරණ තිලකා. ස්වරණ තිලකා. ඒ ගමේ කිසිම ගොල්ලකුට කැමිති නැය කෙල්ල. ඉච්චර ලස්සන නිසා එයා ආස රජගෙනෙක්ගගේ බිසවක් වවෙන්න නමුත් තුවාසල කෙල්ලි. එනිසා පාරය අදදිනුන් ඇ සලුවෙන් මොහුණ වහගෙන යන්නේ ගෙදරින් වැඩී යන්නේ. ගමේ හිටපු ප්‍රධානම ඒ වසලගමී ප්‍රධානයාගේ පුත්‍රය යෝජනාවත් දෙන්මා. ඊට පසකව ඒ යෝජනාවට මෙයා තරි සැරපරසෝප්‍රතික්ෂේප කලා කොල්ලගේ හිතරිදනා. හිටපන් කියලා රජ මාලිගාවට ගිය. රජ මාලිගාවට ගිල්ල රජුරු ඉදිරී කියා හිටියා. රජතුමන මේවාගේ කෙල්ලෙක් ඉන්නවා. ස්වාරණ තිලකා කියලා. රජකිෙනෙක්ගි බිසවක් වෙඩැයි කැමැති. එකනේ රජවරු වසලකුලේගේ අය මාලිගාවටවත් වැද්දාගන්නේ නැති තරම්. මෙය ආවිත් පණවිඩියක් කිය නදාසින්. එ නිසා ඒකර දැනෙන්ඩත් එක්ක තමයි ගේ ඇංගිල්ලේ තරමට ඉඩමෙන් නැතිකට රජ්ජුරුවෝ දඩුවන් කරාවී කිය නදාසින් අරකොල්ල පනි විඩේ දුන්නේ. රජජුරෝකිව්වා හිට පන්න හොඳ වැඩක් කරන්න. අපේ පුරෝහිත බ්‍රාහ්මණය මටයි බමනගින් නම මතක නෑ. ඒ අය ඉස්තරීයට කැමෙති නෑ. රජතුමාගේ පුරෝහිත බමුණ ස්ත්‍රීන්ට ගැමතිනෙ. කොච්චරද කියනවන පාරය යනකොට රජ මාලි ගාවටයන් කල් පාර දෙ පැති ස්තරීින් ඉඩ බෑ. කලම වෙනම සේනාවක් යවනවා. සඳුන් කිරිපැම් පාරට එහිනවා ස්ත්‍රීන්ට පෑගිච්ච කිලිටු පාරයමං යන්න හැ කියලා. එච්චර ගෑන විපාවෙලා. ඊට පස්සේ සඳුන් කෙල්ලෙක් බැරිවිෙනාවත් ඉස්තිරයක් දැක්කොත් එහෙම සඳුන් කිරිපැන්වලින් ඇස් දෙක හෝදනවා. නොදැක යුතු දෙයක් දැක්කා කියලා. ඒවාගේ තමයි ඒ බ්‍රහ්මණයා රාජ සභහාවට එන්නේ ඒ බ්‍රාග්මණය රාජ සභාවට එන දවස් වලට ස්ත්‍රීන්ගේ නඩුවත් විභහ කර නෑ. ස්ත්‍රීන්ගේ නඩු විභහග කරනම් දවස් වලට බ්‍රාග්මණයක් ඇැඳවන්න න්නත් නෑ. රජජුරෝහිව්වා ඔය කෙල්ල පුළුවන්නන් ඔය අපේ පුරෝහිත බ්‍රහ්මණයාට විවාහ කල දෙන්න බමුණක ලිනිිකිව. ඊට පස්සේ ඔය පනිවිදේ ගියා එදටද මේක හාහෝගාගන ගියා රාව පතිරාව එතොට ප්‍රදේශ රජවරුන්ට ගියා රොඩීගමේ ඉන්නවා ලස්සන කෙල්ලෙක් රජගුමාරවරු පතනවාය කියලා. ඊටවාසය අර බමුණට රාජ නියෝගිින් විවා කරන්න කෙල්ල ගෙන්න්නගෙන යන්වායි බමුණ ගෙදෙට්ට කියල පැතිල් ලගය. රාජ කුමාරවරු මේ මාන්නංකාර කෙල්ල කෞුදු කියල බලන්න රාජ්‍ය පහකින් කුමාරවරු ඒ මාවතට ඇවිල හිටිය. මාන්‍යක්කාරී කෞුද කියල බලන් ඒ මානනාකාරී කෞුද කියල බලන්නට හදනකොට ඒ යන පාරි අර ස්වරණ තිලකා. වස්තරයේ මෝනේ මෑත් කල්ලලා රාජ කුමාරයෝ දිහා බැලවා. බලනකුට ඇඟපිච්චි ලගේයා. හිත උමද වුණා රජකුලේෙන් අපිට නීති දාලතියෙනවා වසලයක් බඳින්ඩපා කියලා. මේවාගේ සුන්දර ලදනාවක් නැති මාගි ජීවිතය කුමටද කියලා ඉන්දියාවේ පංවතුනේ දා. රාජ කුමාරුරු පස්දනෙක් තමන්ගෙම කඩුවෙන් තමන්ගෙම බෙල්ල කපාගත්තා. මෙය බඳින්ඩ බෑකෙන නීති ඉදිරියේ බඳින්ඩ බැරි ශෝකිට කු රාජ කුමාරුරු පස් දෙනෙක්ගේ ගෙල සිදුනයේ ස්වරණ තිලකන් කරපු ප්‍රාර්ථනා. ඊට පස්සේ අර ස්ත්‍රීම් පෙන් එඩ බැරි බ්‍රාක්මණයන්නේ ඒ බ්‍රාහ්මණයගේ නිවසට ඇ මෑව ඇරකනකය ඉස්තිරයක් කියලා කියනකට තුතු කියල කෙර ගැහවා නෑ බ්‍රහ්මණය රජතුමාගේ නියෝගින් ආවේ මොහොතක් බලන්න ඉඩවස්සේ නෑ නෑ කල වදම් පොරෙන් බ්‍රාහ්මණයායට පොඩ්ඩක් ඇගේ නෙත් සඟල පෙන්නවා ඇගේ නෙත් සඟල පෙන්නු සැනන් ඒ බ්‍රාග්මණයාගේ ඇරු නෙත් වහ ගන්න බැරෝගියයා ඇරුන කට වහ ගන්න බැරුව ගියා. බ්‍රාග්මණය උමතු වන ඇයි පැත්තුව එහෙමයි. බ්‍රාග්මණය උමතු වන. උමතු වෙලා ඇම මටෝ නෑම මටෝ නෑම මට ඕන ඉසේ දඟ ඉන්න එකනවන බමුණුම් අපි බ්‍රාහ්මණකුල්ලේ ඒ නිසා එහම මෙතන කුල්ල ප්‍රශ්නයක්තිය ොහෙම කිස්සිවකට අහන්නේෑ. නිසා ලොක්කෝගේ මම නං ඔෝවට නෑ අරක නෑ මේක නෑකි කිය සමහරයින් එෙල්ලන් දාගෙන ඉන්නවා. හරි රූපයක් ඇහට මුනි්වෙච්ච ගම සුන්නත්්දූ ලියවෙලාය නොවා. නිසා මොකටක් කට ඉස්සර නොකරගෙනන්න එක හොඳයි. ඊට පස්ේ මක දුනේ බැරිම දැන විවාහ කරල දුන්නා. ඒ පුරෝහිත බ්‍රාක්්මණයා තමයි සියලු රාජ්‍යවර රාජ කුමාරුරු ඇමිති කුමාරුවරුන් ගන්නවන්නේ. කසාද බැන්ද දවසිදල මාස හතරක් එලියට එන්නේ ඇවරාහ්මණය අමාලිගාවෙන්. අත්තිලාව විච්චි වැද. ඉරොත් දැන් මාස හතරක් සිිල්පිගෙන ගන්න නෑ ශිෂ්‍යයන්ද. ශිෂ්චුව කල්පනා කල මේ කාර යන්නේ. අපි ඔ උපක්‍රමින් ස්වර්ණ තිලක අරම. කි නිසා මේ ඔක්කෝ දෙ පුරෝවිතය මරල හරි යන්න ඇන සිිල්පගන්න කාගෙන්ද. ඊවස පුරෝවිත්තුමා මොනගැන්ට ශිෂ්‍යි ක්කමයිල පිඩියක් ඇව්වා. ඉරස්සේ ඔන්න ඇයි මොකද කෙලෙවෝ. ඔබතුමත් ඔබතුමාගේ බිරිදත් වීදයේ සංචාරය කරනවා බලන්න බොහෝ දෙනම් මනාපවසිචිනවා. බමුණයිතින් බමුණු මාන්නේ අගේ අගේ පුත්‍රයකේවා. මේ වීදයේම සොලුස්කලයක් රාපෝලා සැඩ ඇතිෙක් වීදක බැඳල තිබ්බා ස්වාර්ණ තිලකා එන්න කොටම අත්තරන්න පාරනගොටමත් ඇැරිය ඇතා දූවිලි නංවාග නැවිල්ලා ස්වාර්ණ තිලකාළඟට ඇවිල්ලා ඇතා බමුණඩ හපා ඇතටත් පිස්වයදුනාා ඇතා හොඩ වැල දාලා ඇ වැළඳගෙන පිටේ ඉතියාගත්තා ඇතත් මේ ගැහණී ඔලු ඉතියාගත්තා ර්ථන වල මේ සද්ධර්ම ලංකාරි තියෙන්නේ පතන් ලබා හහිීන දේවල් කියලා. ඉරස ආය වෙනම මෙහිවුමක් දියත් කළ ඇතාගේ පිටින් ස්වර්රණ තිලකා බස්වාගන්න. එදා රාත්‍රීම කුමාරෝරු කතා වෙලා මාල් ගෞට පැලොස්වර්ණ තිලකක් පිති පිතිවලට කපලදේමු. මහා විනාසයක් ඇති වුුණද ඇස් මල්ල ශෝකෙන් බ්‍රාහ්මණය අදමියගය. ප්‍රාර්ධනාව කරස් විච්ච ඇටි දැක්කද පතන්ඩෙ පා. සමාරයි රූපයේ කටහඩයි පතනවා රූපයේ කටහඩයි නිසාම විනාස් වෙනවා. ඉගි බිංගි දඟරවලට කට්ටිය පතනවා. දැ ඔ එකක සුප ස්ටාවල චූඩි ළමයි කෙල්ලු කොල්ලො නටනවා ආසාවට අනිත් අයත් අහිතේ ඒ ප්‍රාර්ධනාව වඩනවා නි මටත් මෙහෙම විදුලියක්සේ රූ රැසේ අඳිනා ලෙසේ අත් දෙලදිදී විදුලිය පබාාවගේ නටන්න ලැබේවා කියලා එතකට උපනොහ පංජීවිතෙන් අළඟනක් කොල්ලෙක් කලා ඉපදුනත් යාට සිටුකුල්ලේ හිපදුනත් රජගුලේ ඉපදුනත් නටන්නව තමයි හිතයන්නේ. එතනින් එහාට හිත වැඩ කරන්න. ප්‍රාර්ථනා ප්‍රාර්ථනා එනිසා පින්වත්නී මේ විදිහට ජීවිතයේ ප්‍රාර්ථනාවලින් යද්දි මනුස්වයායට බාධ කරන හැටි. එනිසා මෝඩකංවලට සංසාරි තම තමන්ගේ විච්ච මෝඩකංවලට දැම්මමද කරන්නේ නැ ගනක පොට උත්තරය ගුද්ධපැයි දැම්කෝ ඔච්චර උදදාාරණවලින් කිව්වත් දැන් තමන්න මතක් වෙනවා. මමත් ඔහොම කල්ල තියෙනවානේ මත් ඔහොම කල්ල තිෙනවානි කියෙන දැන් උත්තරයක් බලමු මේකට ඒ තමයි පෙන්වත්නේ ඒගඩන්ම වෙච්ච සිදුවන් කියන්න මේ ප්‍රශ්නයේ ජයග්ඩ එකැන මේ මෝඩ ප්‍රාර්ථනාවල තියෙන්න භයානකකම ධර්මය අහද්දි දැන් හිතෙනවන අපිට දැන් වැඩිෝන්න මේ නෝන වැදින බෝසක් කතා හතලිස් අතරවිනිපතී තියෙනවා ලස්සන ජාතකතාවක් ගත පණ්ඩිත ජාතකය කියලා. රජ කෙනෙෙන් මල්ලොවෝපොරකාරයෙක් මරද්දිී මල්ලෝපොරකාරයා වෛගරයක් ඇතක ගත්තා උපනූපන් ජාතතිය මං උබෝ මරණකේයෝ. ඇත්තට මේ මල්ලෝවපොරකාරයා යක්ෂයෙක් වෙලා ඉපදිලා අර මුළු පවුලම විනාස කරනවා. ගත ප්ඩිත ජාතක තියෙනවා අතලි සත්‍රයනි පොතයි. ඒවාගේ සමහරයි වෛරටි කියන්නේ ම මැරුණත්උඹ ඉන්න තැනට එනවා. මං මැරුුණත් එනවා නයෙක් වෙලා එනවා මං පල්ලිගන්නවා මේවාගේ වත්ති්‍යයෙන් භයනකයි. කවරුවර ඒවාගේ දෙවල් ඔබිට කියල තියෙනවාන මං ඔබේ පලිගන්න ඔපන ූපන් ජීතය කියලා. තව කතාවත්තේ නොමී මතක් වුණා මටම ප්‍රාර්ධනාවල තියෙන භයානකකම ම මිට කලිනුත් ඔය විස්තරි කියල ඇති ඉස්කෝලි යනකාලි ලොමයි ටික වටවෙලා කෙල්ලෙකුට විහිළු කරනවා ඊට පස්සේ මේ කෙල්ල ගොඩාකිකෙන් පීඩාමි දෙමිදි හිටියි එදවට එක කොල්ලෙක් නෙතර විහිළු කරනවා මේ කෙල්ලට හොඳටම තරාගිය තරාගිල්ල කිව්වා මංබට සාප කරනවා මං සාප කරනවා මං සාප කරනවා තොට ඉපදින දරුවූ විරූපිවේවා. චෙල්ලල් සාප කළ ගොඩාාවක් සාප කලා. ඊට පස්සේ ඔන්න මේ ගෑන්ලොම ඉගෙනගෙන කියාගෙන හිටිය පස්සි කාලක යෝජනාවකින් විවාවුණ විවා වුණේ අර කොල්ලත් එක්කවයි. සසර දිහා බලන්න මෙ අතයක ගානක් නැත නිස්කෝලි යන කාලේ අවරදු හතර පහක් ගහිල යා රාස්ථාවක් කරම් හස විහාවනේ ඇත් එක්කම ඔන්න දරුව ඉපදුනා ඒ ඉපදුන දරුවෝ විරූපේ අපි දවසක වැඩ සටහනකටයමට චිට්ික ලියලේ ඔල තිබ්බතින් ඉත හිතාගරන්න තමරුණේ ඒ මේෙල් ලෙවෙල තියෙන කෙන ඉන්නවන ඇවිල්ල මොුණ ගෙහෙන්න. දරුුවතුන් දෙනැත් එකක් ඇවිල්ල මො ගෙවුණන ම ැලුවා ලස්සන ළමයිතුන් දෙනී. අම්මට පේන්නේ කැතට. ළමයිතුන් දෙනා ලස්සනයි අම්මට පේන්නේ කැතට ඒ අපිට කර්මයක් විදිහත දැන් මන් සමල්ලට මෙහම වෙන්නත් පුළුවන්. ඒ තමයි දැන් අර පරණ සිද්ධි අම්මට මතක් වෙනනි. මතක් වෙන නිසා අම්මට නිතර නිතර මානසිකවමක බදපාල ඇති ඉපදින දරුවක් කැතවීද දන්නෑ. කැතවීද දන්න කියෝ. එතුට යම්මගේ මානසික ස්වභාවෙ නිසා ලස්සන ළමයි කැතට පේනවා. ඇයිතින් ආදරේරාගේ වැඩියුනාට පසෙ කැත අයි ලස්සනට පේන්නේ. ආච්චිල තරුණයිවාගේ පේන්නේ නේ? ඒ නිසා මේකත්වවෙඩ පුළුවන්. නමුත් කර්මාණ රූපයි. එතෙන්ට හිත හැදු නේදාන් සාප කරපු නිසා. භයානකයි මේවා. ඊළඟට සමාරලට ඕකුන්ට්‍ර පරම්පරා පිටිං විනාස වෙඩ ඕන කියනඔවුන්ගේ ම මට කරපු දේට. කියලසාහප කරන සමාට ඊළඟ ජීවිතේ ඒ සාපකරපු කෙනගම බිරිද වෙලා උපතිනවා සසාපකරපු කෙන එතුටයාලගේ පරම්පරවතමයි විනාශවයන. කොහොමද ඒ නිසා මේ හිස් ප්‍රාන්ර්ථනා රාගයමුල් කරගෙන දවේශය මුල් කරගෙන මේ කරන ප්‍රාර්ථනා වෝ අපට බල්ධම් පිණිසම පවතිනවා. දුක පිණශම පවතිනවා. මේකින් නිදහස් වෙන්නේ කොහොමද ඒට ඕන පින්වත්න ඉස්සල්ලම මේ ස්වභාවේ තේරෙන්න්න ඕන ඔන්න ඔබට තේරුණා යම් විදිහකට දෙම්මකක් දීළඟට කරන්නේ ඒළකට කරන්න ඕන චිත්ත්‍ර සක්තිවුනු මටමකින් නැගෙහිටි දඕනු. මට එක්තර ආර්‍යක මහඩවින් ඩාපුූ ළමේක්ග විස්්තරයක් අහන්ට ලැබුණා ඒ තමයි මේ පුතා බනාහලා මරි සත්සර දුකෙන් නිදත්ශවෙනකුට අමල්ල කියල එනම් අආරයට ගිල් මහන වන්න නමු මෙයා කලින් කෙල්ලෙක් එක යාමලු වෙලයිතල මට මේ සිද් වෙල කොච්චර අවරදු ගානන්ද කියල මතකන ට එකක් කවරුදු ගාක් වෙන ඇති දැෙනොට ඊට පසේ දැන් කෙල්ල ටාරංචුන අරය මහනවෙඩ ගියා. ඊට පස්සේ මහනවෙන්න ගියා කිය ආරංචුවනාට පසේ මේ කෙල්ල හොයාගෙන ගියාරන්නේයට අ කොල්ලක් ගහක් ගහක් ගාන හෙ ගුණා අ කෙල්ලට මොනිච්චි වෙන්නඇතුව.ෙ කොල්ලට ඕන නිදහස්වෙන්න දැ. කෙල්ල ටෝන එහෙම බෑ ඔය අපි දෙන්න එකට ආදරය කලි. එකට ආදරය කල ඔයයට තනි තීරණ ගන්න බෑ. කෙල්ල එහෙමයි කිවවේ. ගෙවල්වලටක් කිව්වා අපි දෙන්න ආදරය කලාා ඔයගේ පුතාට තනයම්මානට බෑ. එනම් දෙන්නම එක තැන මහන වෙමු හොඳට තිේ. දෙන්නම එක තැනට මහනවෙමුූ. එහෙමෙන ඇත්තම් බෑ. ආය කොල්ල හොයන්ගේ ආයයි කොල්ල හැංගුණක්. කෙල්ල ගෙදරවා. ගෙදරැවිල්ලා. මෙතන ඇන්ගේ කටුවකින් සිදුරු කරගෙන ලේ අරන් කොලික ලිව්වා මං ඔයාට ආදරී ආදරි ආදරී ඔයා නැතුූ මට ඉන්න බෑ මං ඔයා පිටිපල්සිෙන් එනවා එවා එනවාමයි කිය ලේවලින් ලියලා එතනම් බල්ලි වෙදදාගෙන මැරුණ. කොහොම බාර්තනාවත්ද. ඔය විස්තරේ ඔය විදිහෙටම කොල්ලට ආරංජෝන. ඒවාගේ තැනක කොන්ද කෙල්ලින්තියාගන්ඩ ඒ කොල්ලට කොච්චර හයියක්තියෙන්ට ඇැතිද කොල්ලකිව්වා උඹ මගේ පිටිපස්සෙන් එනවන උඹට මාළගට එන්ඩ බැරි ජීවිතය ම්මං හදාගන්නවා. පෙරටත් වැඩිය සිල්වත් වුණ. සද්දහා ගොඩවා දියුණු කර ගත්තා බණභාවනාවට යොමෝ වුණා. අද්හ සීල සුතතියාගේ ප්‍රඥා ගුණ ධරම දියුණු කරන්න ගත්තා. අසපින් ගොඩා පොත්්ගෙනිය ලාරන්නේ කියවන්න ගත්තා. අනිත් අයට ධර්මී කියන්න ගත්තා. ස්චෛත්‍ය බෝධි මන්ගේ අතින් හදන්න වහන්ස ගත්තා ගොඩා පින්කළ ආදට අතින්න. කොන්ද පණ නැති ලාමක චරිත යන්නන් මානසිකව වැටෙනවා. ඇයි තමන් ආදරයකරපු කෙල්ලනේ. නමුත් ඔය ප්‍රාර්ථනාව භයානගහ අර කෙල්ලගේ. සමහට ඇ යක්ෂණයන්නම් පන්න නෝ. තව වෙනක් බූත ජීවිතයන්නම් පන්න නවා සමයිට අර වෛරේ ක්‍රෝධයේ ඒවත් එක සමයලාට නිරේ හරිප දෙෙන් නැති තවත් කාරනවක් කියන්න ඕන ඔය වාගේ මේ ජීවිතය එනන් සමල්ලවට පතල නැතුව ඇති සංසාරකටීන්ට පතපු අය සමහට දැන් නිරේ නැ තිරිසන් ලෝක කොයියාරි ඇතක මූනට මූන මොුණිච්චේ නොවිච්චනය සහරස් වුන්නේෑ. හැබැයි මොුණ ගැහෙන දවසක් වෙනවා. ඊඩ කලින් මේකෙන් නිදහස්වෙන්න. ඔය සියලුම දේවල්තියනි මනුසුලෝකින් පහල. ඒ නිසයි කියන්නේ ශ්‍රද්ධා උපද්වගෙන සීලි උපද්ධගන ස්තෘතයේ දියුණු කරගෙන ත්‍යයාගේ දියුණු කරගන ප්‍රඥාව දියුණු කරගෙන, මනුසුලෝක ඉක්මවා යන්න කියලා. සද්ධහා සීල සුතතියාංග ප්‍රඥ්ඥා කියන ගුණධර්ම පහ තමයි මනුස්සුලෝක ඉක්මවා යන ගුණ දරම. සේක බල සත්පුරු සයන් අතරට යන පුුණ්්‍ය කරම. ඉතිං ඒ නිසා මේකට දෙන්න තියෙන විසඳුව මේකයි. චරපු ්‍රාර්ථතනා නෑ කියලාපට කියන්නත් බැ. දැ මේ වෙනට සකස් වෙලත්තිවරයි. අද ඉඳලා ධාතු සෑවල් වැඳවැද. බෝධින් වහන්සේල්ලා වැඳවැඳ යම් පූජාවත්තිනවනම් එතන නිුවනව පතන්න. මට දුකෙන් නිදහ ස්වෙන්ඩම මේ පින් උපකාරවේවා කියල්. එකපුතෙක් චෛත්‍යකට ගැඩුල් ලැදෑද පතනවා. ට කවදදාහරි ඇල් පෝර්නෙක්කුයි හොඳ කාරෙක්ු ගන්නල බේවා කරු. මගේ ජීවිත එක්කම ප්‍රාර්ථනාව ඒකයි කියල කියනවා මගේ කණඩු ැහුණා. හරි ඉතිං ඇල් පෝර්න එක කුයි හොඳ කාරයෙක්කුයි හමුණව හරිනි තවක පුදෙක් පදල තිබ්බා මන් නිවන් යනවනං යන්නේ එයත් එක්කමයි එයා මට ඕන හැබැයියාතාවම මට අදරිනෑ. මේ කොල්ලන්ගේ ඔළුුවල වැඩකරණේවා. නෞද්දන්නෑ මේ මේ ප්‍රාර්ථනව මේ සිතිවිලි බහුල බහුල වසෙන් වැඩීම තමන්ට යම් දවසකහානි පිණිස පවතිෙනවාකය. ඊර්වස්සේ ඔන්න ඕයන හොඳ ප්‍රාර්ථන සත්පුරුස ඇැසුර මට ලැබේවා. සත්පුරුසියන් ළඟ ධර්මය අවබෝධ කරන්න ලැබේවා. මේ දුකෙන් නිදහත්වෙන්න ලැබේවා උතුම් ප්‍රාර්ථනා. ඒවාගේම ධරුමේ දන්න ඇති කාලේ ම මෝඩ ප්‍රාර්ථනාවක් කලානං අද මේ ධාතුන්න්නන්සෙල්ල වැඳපු ධරුමේ යහපු මේ පින්කංකරපු පිින්බලේ මට මෝඩ ප්‍රාර්ථන ඕන් නෑ මට සසරදුකින් නිදාශියීමම ඕන. ඊළඟට මම ජීවිතේ ප්‍රශ්න ප්‍රඥාවෙන් විසඳගන්න කෙනෙක් වේවා. ඔන්න හොන්ද ප්‍රාර්ථන මහබෝධි සත්‍ය සීකල්ල තියෙනවා. සංසාරී මා නිසා තවච් කෙනෙකුට පීඩාවක් නොවේවා. සංසාරී මාගේ සිත තුළ බන්ධනය බැඳීම ස්නේහය ප්‍රේමය බලවත්තු පිහිටන්ඩිපා කියල පතලතියෙනවා. සාරිපුත්ත උත්තම යන් වහන්සේ සංසාරී පතලතියෙනවා උපො නොහූ පන් ජීවිතේ මට සුරාවක්්‍යපා කියලා, සාරිපපුත්ත උත්තමය සුරා වලඳල නෑ. සංසාරක්ක ජීවිත එක වැරදිලා සුරාබීලා. ඉරිසිාව හටගන්ඩ එපාගෙල්ල සාරිපුෘත්‍යයන් වන්සේ සංසාරි පතලතිය නවා. එදාව පටන් නිවන්ද කෙනෙ ජීවිතති දක්වා ඉරිසිියාව ඇතුවෙලා නෑ. ඒනිසා කෙලේස්වලින් මාව බැටකණ්ඩ එපා කියල පතනයක කොයිතරං හොදද. මාව දවන රාගෙන් මට නිදහස් වෙන්ඩ ඕන කියලා පතනයක කොයිතරං හොදද. මේ මාව පුච්චන දවේශයෙන් මාව නිදහස්වේවා කෙළ හිතනයක කොයිතරං හොදද. පවුල්ලි ප්‍රශ්නං, ස්වාමියන්ගේ ප්‍රශ්නනං, බිරිඳගේ ප්‍රශ්නනං, දරුවන්ගේ ප්‍රශ්නනං, එයා එපා කියලා පතනවට වැඩිය. මේවාගේ පවුල් ප්‍රශ්න නිසා දුක්වවිඳවිද යන්න සංසාරය මාව නිදහස්වේවා කියලා පතනයක කොච්චර හොඳද. තනිකඩ කමින් බැටකනවනක්, දරුවෝ නැතිකම නිසා බැටකනවනා, දරුවෝ ඉන්න නිසා බැටකනවනා, මේ විදියට බැටකන ජීවිතෙන් නිදහස්වේවා කියල පතනක කොයිතරං හොදද. සමහරයන්නවා මට මහනවෙඩ ලැබේවා මහනවෙන්ඩ ලැබේවා මහනවෙන්ඩ ලබේවා කියලා පතනවා. ඔය පාර්ථනාවශ සිදුරත්තියෙනවා. අද බුදුන් උපන්නේ ලංකාවී කියන්නේෙත්, බුද්ධ සාාසනය විකෘරධ කරන්නත්, බුද්ධසාාසනය විනාස කරන්නේෙත් සවුරු දාගත්තයින වේද. පැතිවේ සිවුරද්දාන්නන. ඊළං එක් ඉංස ගම්ම කෙනෙක් මාත්‍රකකිවවා මගේ ජීවිතය ලොකු ප්‍රාර්ථනවත්යෙනවා මගේ පුතා මහන කරන්න ඕන කෙලා. එඩවස යම්ම ගොඩාම පින් කරන කෙනෙක් මංකව අම්මා ඔය ප්‍රර්ථන සිදුරත් තියෙනවා. ඔය දෙැම් වැැරුුණුොත්තහෙම ඔය පින්තියෙන කෙනෙක් නිසා සමාට දිිය ලෝකි උපදී. ඉ දිවියලෝක ඉපදුරනත් ඔයගේ ප්‍රාර්ථනා වැඩිපුරතියෙන්නේ පුතාමාන කරන්න ඕන පුතාමාන කරන්න ඔ නිසා ඔය පුතා පිටිපස්සවෙන් වෙටලයිදී. නමුත් පුතා සංසාර පතාල තියෙ මං ඩොක්ටෙනෙක් වවෙන්න ඕන්න ඩක්ට කෙනෙක්වෙන්න න්නු ඩක්ට කෙනෙක් වන්න ඕනක. ඇැදම ංජ නිර්ුවෙක්වෙන්න ඕන කියලා. තුොටු පුතාගේ ප්‍රාර්ථනාව එකක් අම්මගේ ප්‍රාර්ථනාව එකක් මේදක සෙට්ටවෙනෑ. ඒ නිසා භව භවයේ ජාතින් ජාවිත්‍යය. අම්මට ආයුෂ වැඩි පුතාට ආයසාඩ පිටි පස්සවෙමයි. එදිසා මගේ ඉප කුසේ ඉපදන දරවා මේ හැදින දරවා මං මහනකර නොමාහනක ො මහනකර නොකිලා හෙක් ඕොන්නෑ. මෙන්න සත්පුරුෂයෝ කියලලා සත්පුරුසු ඉන්න තැන් පෙන්න්න. ඔබ කරන වන්දනාවට ඔබ කර දෙන දානයට ඔබ කරන පෙන් කටිතුවට දරුව එකුතු කරගඩ. දරුවන්ගේ අතින් දම් පුදන්ඩ බණහනකුට මේ වගේ එකට ඉඳගෙන බණහඩ. ඒ දරුවා දිවක්නං හොද්දේ රස දැනගනීවී. ඒ දරුවා හැන්දක් නං කොච්චර හොද්දේ හැන්ද හැදිගෑවුනත් හැන්දට හොද්දේ රස නොදැනේ. එත් දරුවාට අංසාරංගෙනාව පොණ්්‍ය සංස්කාරයත්වයෙන්ටන. අපට බලයෙන් මේ සිවරපපොරෝල හරි යන්නෑ. අනනිසක සිවරපොරෝපපු පමරිින් ප්‍රශ්න විස දෙන්නෙත් නෑ. භාග්‍යතුන් වාන්සිේ වදාළමහි සසරදුකෙන් ආත්මි දෙනවන සක්කායිදිිට්ටියේ නැතිවෙනවනන් සිවුරක්දාගත්ත පමණින් සත්වයක් කිපදුනගමම්ම කරනතියන්නේ මනස්සවේ කිපදිච්චගවම සිවුරක් ඔතනය කැන්ගේ. සිවරෙන් ප්‍රශ්න විස දෙෙනෑ. ඒනිසා සසරදුකෙනන්නේෙක් ගිහියෙක් විදිහට හෝවේවා, පැවිද්දෙක් විදිහට හෝ වේවා. සසරදුකෙන් නිදහස්ෙන්ට ඇත්තා. ධර්මි අවබෝධ කර ගණ්ඩ ඇත්තන් අන්න ඒ එකමයි. සත්පුරුෂියෝ යම් තැනකද මාගේ උපත එතන වේවා. හොඳහ. මොකද සත්පුරුෂයන්ගේ ඇසුරි නුවන දයන කෙනෙක් විදිරි උපදින්න ඕන. අන්න ඒක අයතන තින යහපත. ඒ නිසා සසරදුකෙන් නිදහස්වීමම රාගයෙන් නිදහස්වීමම ප්‍රාර්ථනා කරන්න. දේශයෙන් නිදහස්වීම ප්‍රාර්ථනා කරන්න. ඔබ යම් තැනකින්ද බැටකන්නේ රාගයෙන්වෙන්නඩ පුළුව දේශෙන්ෙන්ඩ පුළුවන් මොයිගඩ පුළුව අන්නේ කෙලේසෙන් නිදහස්වීම පතඩ ඒ කොයි බුද්ධ ශාසනීද දන්නේ අපි නවුත් ඉගක්මනින් සසුර දුකෙන් නිදහස්වීමට කැමැත්ත ඇති කරගන්න. ආයනත් දරුවනේ මේ දූලට පුතාලට කියන්නේ අනෙහි චෛත්‍යයේ ළඟ බෝධින්නාන්සේලාළඟ රුවන්වැලි සෑයළඟ අංගුලිමාල සෑයළඟ මහ බෝධිළඟ කාමය පතන්ට පා ඔය පදන කාමේම ඔොයාලට අපපිරිය වෙන දවසක් එනවා විවාහයේ කියන්නේ අර වියවාරය තියෙන වගේ ලස්සන ප්‍රාකාරයකින් වටවිච්චෙන් වදකාගාරයක් වගේ. ාකාරයේ ලස්සන නිසා එලිය අයට හිතනවාම ඇතුලට ගිල්ල බලන් ඩෝනය කියලා. ඇතුලේ වද විඳන අයට හිතෙනවා අපි මේ ප්‍රණකාරයෙන් පැනගණ ඩෝනය කියලා. නිසා බැන්දෙන් නැති අයට හිතෙනවා බඳින් ඕන කියලා බැන්ද අයට හිතෙනවා කරගත්ත මෝඩ කමක්කය. ඕගතමහසර එස ඔයාල පතන ප්‍රාර්ථනාම මේ ජීවිතයේ මොයාලට එපා වෙන්න දවසක්කයවා. ඒතුම් පටිච්ච සම්බූතන් හේතු භංග නිෙරුජ්ජති හේතුන් නිසා අටගත්තදී ඒතුන් නැතිවීමෙන් නැතිවෙල යනවා. ඒ නිසා ඔයාලගෙත අරුණ කාලේ ඇතිවනේ හැඟීන් දැනින් ප්‍රේමය ඒ නිදහසත් එක්කයි ඔච්ච රාදරී සුන්දර දැනින් නිදරුවනි. නමුතු වගකින් ගොඩා කැවිල්ල සමාජි බැටකාල කාල යනකොට ගැනී ගැගගේ ඉස්්පර්සවවෙනි කද්දුකක් විදිට දැන දවසක්කෙනවා. විමුක්තියක් හොයෙන දවසක්ක එනවා. කාමයෙන් නිදහස් වෙන දවසක් හොයෙන දවසක්ක එෙනවා. එදාට ඔබ ස්ත්‍රීම් පැීම කාමීම් පැතිීම ඔබට හරස් වෙනවා. අද ඉඳලා. අදද ඉඳල්ලා හිතට අධිෂ්ඨානයක් ගණ්ඩ මම කාමය පතන්නේ නෑ කියලා. කාමය ලැබීවී ඔබට ගොඩාක් කාම ලෝකයේ කාමය නොලැබී වෙන මොනවලබෙන්න්නද. ඕන් එක නැමැති එකමදයෙන් කාමය ලැබේවි. කාම ලෝකෙ කාමය නොලැබී වෙන මොනව ලබෙන්න්නද. එක පතන්න එපා. නෙක්කම්මය පතන්ඩ උතුන් දේවල් පතන්න සත්පුරු සහැසුර පතන්න විමුක්තිය පතන්ඩ නිදහස පතන්න. එදකට ඔබට බුදු කෙනෙක් ළඟ ධරමය ආහමින් හිත ගොඩාක් සද්ධාවට පත්වවි මේ කරන පාර්ථනා සියලු ප්‍රාර්ථනාතර බැබලී 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 තිේවී. එනිසා මෝඩ පාර්ථනාවලින් නිදහස්වේවා. සසරදුකෙන් නිදහස් වෙන උතුම් ප්‍රාර්ථනාවම ඔබගේ සිතේ පිහිටවා කල සෙට් ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනවාට සසරදුකෙන් නිදහස්වෙන්ඩ මේ පින් හේතුවාසනාම වවා. සියලු කෙලෙස්වලින් අත්මිදේවා. පිතුන ඔය පුංචි හැඳින්නීමක් වගේ තමයි පංචුපාධනස්කන්දී විදර්ශනා කරඩ කියල කියාහිටි. තින් ඉගනගන ටිගටිග සිහි කරන්න ඉතකට හිතන් මේ ආසකරන පතන ලෝකයට හිතන් හොවැල්මේතිවෙනෝ. තිං අද රද්ධා රපවාහනයේ ලක්විරුගුවන් විදිලේ මේ ධර්ම දේශනාව විකාසනය කරවන්නේ ඕස්ටේලියාවේ පදිංචි පින්වත් රනිල් හේවා වසම් මහත්මය සහ කාලීින්දී හෙට්ටියා නච්ච මහත්මය. ඉතිං විශේෂෙන් මතක් කරන්න ඕන අපි හවස ධර්ම සංකච්ඡාව වෙලාවෙ ඔබට තියෙන ගැටලු දර්මානුකූල ගැටලු බූත ප්‍රශ්නනං අහන්දමපා ධර්මානුකූල ගැටලු දුරකතනින් සම්බන්ධවෙ ලහන්ඩත් අවස්ථා අද සජීවිවතියනවා යත් මතක් කරනවා. ඉතිං අද මේ ධර්ම දේශනාවෙන් වැැස්සුන පින්. සියලු දෙවියෝ සතුටින් අනුමෝදැන්වෙත්වා. ඒවාගේම සක්්දිමඳුන් සතරවරන් දෙවියන්. ඒවාගේම ආලවක දෙවියන් ඇතුළු සෙම්පති දෙවිවරු පින් අනුමෝදැන්වෙත්වා දෙවියම් බමනාගින් මේ පින් අනුමෝදැන්වී. බුදු සසුනේ දියුණුව පිණිස කටයුතු කරත්වා. මේ සියලු දෙෙනනා රක්ෂා කරත්වා. ඒවගේම මේ පින්වතුන් නමින් මේ පරලු ගි ඥාතින්ටත් ඔබ කවුරුත් නමින් මේ පරලු ගිඥාතින්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒවගේම මේසාස් හසරී ස්වභාවි අපේ ජීවිතය ගැට ගැහුනතැන්. අපිට පෙන්වා මේ උතුන් ශ්‍රී සද්ධරමය අපට විවර කරන මාගේ ගුරුදේවෝ ඔත්තන අප කාගිත් කල්්‍යන මිත්‍ර පින්ල් ලොකුවාමන් වහන්සේ තමයි ඇත්තරමොයි ගැටේ අපිට විස්තර කරල දුන්නේ මට මෙහෙම එකක් සිද්ධුව වෙනවාකේ. එනිසා පින්වල් ලොකුස්වාමෙන් වහන්සේ නෙදුක්වේවා නීරෝගුවේවා සෝපත්වේවා දීර්ඝාශ්‍යම ලබත්වා පින්වොල් ලොකුස්වාමෙන්න් වහන්සේද සසර දුකෙන් නිදහස්වෙත්වා. ඒවාගේම ගරුතර මහා සංගරත්නයටත් අනගාරිකා මෑනිවරුන්ටත් පැවිදි අපේෂක දූපතුන්ටත්. පිින් බලයෙන් සසරදුකෙන් නිදහස්වීමම සැලසවා. එවගේම දායිකත්වී දැරූ ර මේ පින්වතුන් හි රනිල් හේවාවසම් මහත්මාට කාලින්දිී හිට්්‍යාරච්චි මහත්මයට සුජීවත්තු සිටන දෙමවපියන් වන Gsස් ඒවාවසම්පාණන්ට මාගරට් රෝද්්‍රිගෝමෑණියන්ට එවගේසිඩස් එෙටියයාාරච්චිපානන්ට සහ කරුණා හිතියාරච්චිමෑණියන්ට සහෝදරියන් තිදෙන ඇතුළ පවුලිශක්ෂියල දෙනාට නිදුක් නිරෝගි දීර්ඝාෂ කල්්‍යයානමිත්‍රාශරයේ සැලසේවා චතුරවාරී සතති ධර්මේම අවබෝධ වෙත්වා. ඕස්ට්‍රේලියයාවි මෙල් බැන්නුවර මාමෙවුනා භාවනා සුපීදි කරෙන නව සංගාවාස ගොන ගිල්ලහි වැඩ කටයුතු සරුව ප්‍රකාරෙන් සාර්ථ කරගණ්ඩ මේ පිින්බලෙන් ආසිරුවාද සැලසේවා.